समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स एतं संतं एतं पनीतं यदितं संबसंकार समतो संभूपदिपटि निस्संगो तन्नक्यो निरोधो निब्बानन्ति भाग्यवत බුදුරජාණන් වහන්සේ නමක් ලොවට පහළ වෙලා අපට දේශනා කරන ගැඹුරුම හරය නැත්නම් ගැඹුරුම වචනය තමයි නිවන. මොකද්ද වචනේ? නිවන. අද මාතෘකාව නිවන ගැන. ඒක හේතුව තමයි අපිට පත්‍රිකාවක් කරගන්න වෙලා මදි වුණා. ඒ නිසා අද නිදහසේ වන කියන දවසක් මාතෘකාව යොදාගත්ත නිසා අපි හැමෝම කතා කරන හැමෝම හොයන හැමෝම බලන්න බලාපොරොත්තු වෙමින් ඉන්න නිවන නිබ්බාන පාලියෙන් කියනවා නිබ්බාන වාණ සංඛ්‍යාත තණ්හාවෙන් නික්මුණු බැවින් නිවන නම් වේ තේරුණාද ඔව් නැත්තම් නැහැ කියන්නේ සයි තේරුම් කරන්න ඕන ඊට පස්සේ වාණ කියන්නේ තණ්හා නී කියන්නේ නෑ තණ්හාව නැති දැන නිවන පරතර නිර්වාණ පුරය කියලා කියනනේ දැන් යන්න ලෑස්තිද ලෑස්තිලා වනේ උදේම සුතු වැඳගෙන හැඩ වෙලා දැන් ඔය තත්ත්වේ නෑ පහ විතරනකොට ආයේති දැක්ක එපා වෙනවා දාඩිය දාලා නේද ඉතින් ඒ තමයි හැටි උදේම මල් වගේ ආවා හවසට මල් පර වෙලා යනවා ඒ වගේ තමයි ඉතින් හවසට අද දැක ගන්න ලැබෙන්නේ පරවිච්ච මල් ටික මට අද පේන්නේ ළඟවින් උපාසක මහත්වරුන් කටින් යන කේ වැඩ කර නැති දේවල් ගොඩක් පිලුම් වෙච්ච දේවල් ඒත් ඒවා අර හාර හාර සතුටු වෙන්නේ ඒ කියන්නේ ඔබට සතුටු නම් මට සතුටුයි කමක් නැහැ. එහෙම අපි හිතන්න ඕනේ. දැන් යම් කෙනෙක් එහෙම දොස් කියනවා නම් හරි අනුන් පද කියනවා නම් හරි පද හදනවා නම් හරි නේද? ඒක අපි ගණන් ගන්න නැහැ. මොකද ඒක යාගේ දෙන්නේ. ඔය කතාවක් තියෙන එක මිනිස්සෙක් ස්වාමීන් වහන්සේ කෙනෙක් කුඹරක වඩිනකොට ඇවිල්ලා ඇඟේ යැපුණාලු. උන්වහන්සේ විසි වෙලා ගිහිල්ලා කුඹරට වැටුණාලු. තව එක්කෙනෙක් පස්සෙන් ගිහලා බලන්න පාර මිනිස්සෙක් මම උන්වහන්සේ යැපුවානේ කියලා. නැගිටවල මැඩ පිහදාලා වැඳලා කතා කරන කොටිකෝලු එයා එයාට කරගත්ත ඔයා ඔයාට කරගත්ත මට මුකුත් නැහැ ඇයි රහත් ඉන්න දිනු බුද්ධ කාලේ ගල් ගහලා එන කාටද ගල් ගහන්නේ මුලින්ම චිත්තහත් තෙරුණ්ඩ ගහන්නේ හත් පාරයි එනවා යනවා දැන් එනවා කන්න හේ නැති වෙනකොට මහාන වෙනවා ඇඟ හැදෙනකොට නෝනා වෙන කාත් එක්ක හරි ගිහිලා දන්නේ ආයි ගෙදර ගිහින් බලලෙනවා ටික දවසක් ඉන්න ඔහොම හත් පාරක් එනකොට බබා ලැබෙන්නා ඒ වචනේ හරි නැද්ද? බබාල වෙනවා කියන්නේ. හරි බයයි දැන් පච්ච වචන කියන්නත්. ඒ කියන්නේ බඩ ලොකු වෙනව නේද ගෑනු අයගේ ළමයි ලැබෙනකොට. ඒකත් හොඳ නැද්ද? දැන් වෙන කොහෙන් හරි දෙන්නේ? මන් දන්නේ නැහැ. මන් දැකලා තියෙනත් එහෙම බඩ ලොකු වෙලා තියෙනවා කියන්නේ. දැන් බඩේ බණන් ඉන්නවත් දන්නේ නැහැ මොනවා. කොහෙද දැන් ළමයා ඉන්නේ? බඩේ. බඩ කොහෙද තියෙන්නේ? ඇඟේ. ඇඟ කොහෙද තියෙන්නේ? ලෝකේ.
එහෙනම් ලෝකෙ තියෙනව නේද මේ කියන්නේ චිත්තගත තෙරුන් හත්වෙනි පාර හයවෙනි පාර ගෙදර ආපු වෙලාවේ නෝනට දැන් ළමයෙක් ලැබෙන්න අර මාස ගානේ වැඩිට දැන් ලෑස්ති දැන් මාස 9යි කොච්චර ලොකු වැද්ද තේරෙනවනේ කියන්න ඕනේ නැහැ ලොකු මෙච්චරයි ලඟල් ගානින් වනින්න බෑ ඒක දැන් මේ කියන නෝනා නිදි ඇඳක් කුර නිදි ඇඳුන් නැතුව ඒකත් වැරදිද මම දින්දා ගත්තේ මේ මනුස්සය ඉඳලා තියෙන්නේ කතාවේ තියෙනවා ඊට පස්සේ දැන් ගොවි මහත්තයා නෙමෙයි කුඹුරු කොටල එනවා දැන් ගෙදර නාලා සලුව ගන්න එන්න එනකොටම දැක්ක නෝන උඩු බැලිය අතට ඉන්නවා කුණු කෙල පෙරාගෙන අර මොකක්ද දේවත්වීම පේනවා බඩකුත් පේනවා ලොකුවට මෙයා වඩලා තිබුණාට යණ යන ගමන් භාවනා කරනවනේ ආරන්නේ බුද්ධ මාතක කියන අසුබේ වඩලා තිබුණා ඒ කියන්නේ ඉදිමිච්ච මලසිරුවට දැන් මෙයාට මතු වෙලා පේනවා මම වඩපු භාවනාවේ මලසිරුවට වගේම මගේ බිරිඳත් ඉදිමිලා එහෙම ධානය වැඩුණා දුවගෙන ගියේ දුවන ගමන් සෝතාපන්න වුණා විහාරයට ගිහින් ගෝණේ ස්වාමිනී මාව මහාන කරා දැන් තමුසේ හය පාරක් මහාන කරානේ ආයෙත් ඔච්චරනේ ආයෙම නෑ නෑ මේ පාර නෑ යන්නේ නෑ කිව්වා මේ පාර හරියටම හරි කිව්වා දැන් නැන්දම්ම වැළුවා දැන් බලනකොට මේ බෑ නะ දුවනවා දුවට ගොන්න අරු දුව නැටනම් මේ පාර හරි නෑ ආයෙත් දන්නේ මොකක් ආවය වෙන්නේ වාම මෙයාට මේ මාව නැතු ඉන්න බෑ එයා එහෙම හිතුවට ආයෙ චිත්තහත දිරුණාසේ ගමන ගියාද කියන උත්තරේ ගියේ නැහැ ගියේ නැහැ ඒක නිසා ලෝකය කියන්නේ ඔකට තමයි දේවල් වෙනවා ඒවා අපි අත්විඳිනවා ඒවා අත්දැකීම් වෙනවා ඒව නිසාම නිවන් දකින්නවා දැන් නෝනගේ බඩ ලොකුුන් නැත්තම් ඔක තේරෙන්නේ නැහැ නේ බඩ ෆ්ලැට් තිබුණා නම් කවදාවත් තේරෙන්නේ නැහැ ෆ්ලැට් මනේ යන ඒක ටිකක් ලොකු වෙච්ච නිසා තමයි අරයට ඒක උද්දුමාතක වශයෙන් වැටුණේ ඒක නිසා අර නිකන් හැංගි හැංගි ඉන්න එපා අත්බැඳන් යන්න බෑ මේක හරියට ඉස්සරහට එන්න කෙලින් එන්න කතා කරන්න විසඳ ගන්න ප්‍රශ්නයක් තියෙනවනම් ගමන යන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉඳගෙන බණ කියන්නේ ආසාවට නෙවෙයිනේ නිවන් දකින්න ඒක ගන්න අර මස්ස කතා කතන්දර අදා ගන්න එපා හදාගත්තට මට පාඩු නෑ ඒක ඔබටයි පාඩුව එහෙම දේවල් ලෝකේ වෙලා තියෙනවද නැද්ද ඕ ඒක නිසා හත්පාරයි හත්පාර කියන කෙච්චර දෙයක් නෙවෙයි එනා චිත්තහත් තිරුන්ට අදහින් උපාසකම්මල හිටියනම් බණීද නැද්ද අන්නේ බලන්න හත් පාරක් මෙහෙන් කනවා හරින් යනවා කට කතා හදයි තින්නේ අර ගම් මැද්ද ගිහිල්ලා ලිංගා ඔබ ඉන්න කාලේ අඟුලිමාල තිරුන් හිටින ඔබ ගල් ගහයිද නැද්ද මන් දන්නේ කාටත් අදාල්ද කියලා නමුත් මේ දැන් මේ මෙතන ඉන්න නැහැ කියමු අද ඉන්න මේ මිනිස්සුන්ගේ කාලේ අඟුලිමාල රහතන් වහන්සේ පහළ වුණා නම් වඳීද ගල් ගහයිද ගල් ගහනවා අනිවාර්යයෙන් දෙකක් නැහැ මිනිස්සු මැරුවා දහහක් විතර මැරුවා අපේ අම්මලා තාත්තලා මැරුවා කියලා වෛර ඒ කාලෙත් වෛර බැඳගත්ත මිනිස්සු අද න ඊට වඩා එහෙනම් බුදුරජාණන් වහන්සේත් වැරදිකාරයෙක් වෙනවා මෙච්චර මිනිහ මරුවෙක් ඇයි මහාන කරගත්තේ කියලා ඔබ ඉන්න කාලේ අඹපාලිය රහත් වුණා නම් ඔබ ගල් ගහයිද නැද්ද අන්න ගණිකාවක් ඉන්නවා දෙවුරම් වෙහෙරේ කියලා යයි නේද ගල් පොළු උස්සගෙන නෑ භාග්‍යතුන් වහන්සේ දුන්නා අවස්ථාව දුන්නා වරද වශයෙන් වැටේනම් යම් දවසක වරදින් ගැලවෙන්න පුළුවන් වරද වැටෙන්නේ නැති කෙනාට කවදාවත් වරදින් ගැලවෙන්න බෑ අපි අවස්ථා දෙන්න ඕනේ වැරදි කරන අයට තමයි මේ ශාසනය තියෙන්නේ ඒක විශේෂයෙන්ම අපි දැනගන්න ඕනේ මේ ශාසනය තියෙන්නේ සුදු පුරවාගත් හැමදේම හොඳයි කියන අයට නෙවෙයි වැරදි කරන අයට විශේෂයෙන් ඔය කිව්ව කාරණාවල පේන මිනි මරපු අය රහත් වුණා හොරු දහස් ගණන් පැවිදිලා තියෙන මේ ශාසන 500 ගණන් එකපාර හොරු රහත් වෙච්ච ශාසනයක් මේක සල්ලාලය රහත් වෙච්ච එකක් වෛශ්‍යාව රහත් වෙච්ච එක බේබද්ද මොකද කියන්නේ රහත් වෙච්ච එක ඔය සන්තති අමාත්‍ය කරටි කැඩෙන්න ගහලා හිටපු කෙනෙක් කරටි කැඩෙන්න කියන්නේ බෙල්ල සාක්කුවේ ඈ ඔළුව වණවණ ගියේ මෙතා පිට භාග්‍යතුන් වහන්සේ දකින්න කිව්වා ආනන්ද හෙට මෙයා රහත් වෙනවා මිනිස්සු hina වෙන්න ගත්ත මේ මොන බොරුවක්ද මෙච්චර බීලා ඉන්න මිනිහා කොහොම රහත් වෙන්නේ නටනට හිටපු නාට්‍යාංගනාව දවස් හතක් නටලා මහන්සියට මැදගෙන මැරිලා වැටුණා හරි ආදරෙන් හිටියාට දරා ගන්න බැරි වුණ අශෝකේ මතක් වුණා පාරෙන් දැක්ක බුදුරජාණන් වහන්සේ ගියා අහන්න ප්‍රශ්නයක් දැවෙනවා කෝ හිත වේදනාවෙන් දරා ගන්න බෑ කිව්වා අතීතය අතහරින්න
අනාගතය අතහරින්න මැද නොගැටී ඉන්න ඔබ නිදහස් වෙනවා. දැන් අපිටත් එච්චරයි තියෙන්නේ. අතීතයේ අල්ලන් ඉන්නකම් අපිට නිදහස් වෙන්න බෑ. අනාගතය ගැන හිත හිත ඉන්නකම් නිදහස් වෙන්න බෑ. දැන් අද ගන්නකෝ. අද මෙතන නොසිටියොත් ඔබට දුකක් නේ. එක එක්කෙනා නිසා දුක් හදා ගන්න එපා. ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. අපි අපි නිසා නෙවෙයි දුක් වෙන්නේ. වෙන වෙන අය අපිට කරපු දේවල් නිසා. අපිට කියපු දේවල් නිසා. අනිත් අපි දිහා බලපු විදිය නිසා රවල බැලුවා, උරවල බැලුවා, බලපු හැටි හරි නැහැ, බැල්ම හරි නැහැ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මොකෝ එයාගේ ඇස් දෙක. එයාට ඕනේ දෙට එයා බලයි. අපිට තහනම් කරන්න ඉතින් මේව කියනකොට මෙහෙමයි. මේ මම දැන් කියන්නේ බණනේ. ඒක ඒ වෙලාවට ගන්න. මම නිතරම බණ කිය කිය ඉන්නේ නැහැ. මට හැමදෙස්සම කියන්න බෑනේ. දැන් මෙතන පිරිසක් ඉන්න නිසා මම මේ කියන්නේ. අනිත් වෙලාවට අපිත් දුර්වල වෙන අවස්ථා තියෙනවා. කියන්නේ මේ කියපු දේ අපි තුලන් නැති වෙන වෙලාවල් තියෙනවා. අපිටත් දුක හිතෙන ලාවල් තියෙනවා. දේවල් ඇහෙනකොට ඒක දරා ගන්න බැරි අවස්ථා තිබුණා. නමුත් දැන් එන්න එන්න අර එදා හිටපු හාමුදුරුවෝ නෙවෙයි දැන් ඉන්නේ. දැන් ඊට වඩා ටිකක් හයිය තියෙන, බය නැති, මිනිස්සු කියන පදේ නටන්න නැති කෙනෙක් දැන් ඉන්නේ. ඒ නිසා ඔබ ඕන දෙයක් කියන්න අනේ මට ඕන විදිහට තමයි මගේ ගමන මම යන්නේ. යෝජනා කරන්න, චෝදනා කරන්න, ගල් ගහන්න, මුල් ගහන්න, මල් ගහන්න, මොනව ගැහුවත් පොලුත් ගහන්න ඕන නම් ගිහිල්ලා මොනව ගැහුවත් මට ප්‍රශ්නයක් නෑ. මම බයත් නෑ. මොකද මන් දන්නවා මම මේ කඩා ගන්න මම යන්නේ. කඩන්න යනකොට ටිකක් අමාරු වැඩේ. අල්ලගෙන ඉන්න කල් ලේසි. දැන් මේ කඩන්න යනකොට තමයි කුලප්පු වෙන්නේ හැමෝම. මිනිස්සුත් කුලප්පු වෙන උඩින් ඉන්න කට්ටිය කුලප්පු වෙනවා. මෙයා අල්ලගන්න දැන් ක්‍රමයක් නෑ. කොහෙන් හරි දාන්න ඕන තොණ්ඩුවක්. තොණ්ඩුත් කඩාගෙන යන්න පුළුවන්. මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේගේ තේර ගාථාවේ. උන්වහන්සේ කියනවා මුවවැද්ද දානවලු තොණ්ඩුව. දාන්න නිකන් නෙවෙයි ඇමේකුත් එක්ක. මුවෙක් අල්ලන්න බෑ නිකන් මලේ විතරක් දැම්මට. ඒකට උඩින් දානවලු මොකද්ද? ඇමේ. මුව දක්ෂනම් මොකද කරන්න? අර මලේට මේ කට දා ගන්න නැතුව උඩින් යාන්තම් මොකද කන්න? ගොදුර කන්න. ආන් ඒ වගේ තමයි ස්වාමීන් වහන්සේ කියනවා මුව වැද්දා තොණ්ඩුව දැම්මා. මුව ගොදුරු කාලා වැද්දා අඬ අඬ ඉද්දෙද්දි පැනලා දිව්වා. කවුද පැනලා දිව්වේ? රහතන් වහන්සේ. අහුනේ කවුද? පෘථජ්ජනයා. පෘථජ්ජනයා ගොදුරු කාලා නිකන් ඉන්න බෙල්ලක් තියෙනවා ඉතින්ට. තොණ්ඩුව වැටෙනවා. වැටුණට පස්සේ දරා දිනවා, දියා දිනවා, මැටි පාගනවා, ගෙවල් හදනවා, බස්වල වැඩ කරනවා, බස් වලින් වැටිලා මැරෙනවා. මොනවද? තොණ්ඩුව දාගත්තා. බුද්ධිමත් කෙනා. ඒ කියන්නේ එයා මේ තොණ්ඩුව දාගෙන විඳවන්නේ නැහැලු. එයා සතුටින් ඉන්නවලු. ඒක අපි ධර්මානුකූලව අපි සාධාරණීකරණය කරන්න බෑ. මොකද ඒක අධාර්මික. නමුත් එයා කියන එකත් අර තොණ්ඩුවේ කතාවට ටිකක් සමානයි. මොකද බන්ධනයක් නෑ දැන්. ඒ කියන්නේ මගේ නෝනා කියලා අල්ලගෙන යන කෙනෙක් නෑ. එයාට යන යනතන නෝනලා. පාරෙත් නෝනලා. ඕන තැන. සල්ලි වලටනේ. දැන් ඒක අනුමෝදන් වෙන්න එපා හොඳේ. දැන් මේ කිව්ව කතාවට ටිකක් හරියන බෑ. ඒක හරි කතාවකුත් නෙවෙයි. අපි මේ කියන්නේ නිවන් දකින්න යන කෙනා ගොදුරු දැක දැක. ගොදුරු ඉඹලා ඉවත් කරලා සමහර අත ගාලත් වෙනවා. හැබැයි එයා අහුවෙන්නේ නෑ. ඒකට පින තියෙනවනේ. ගොදුර අත ගාලා බෙල්ල දාගන්න නැතුව එන්න පුළුවන් වෙන්න මොකක් තියෙනවනේ? පින තියෙනවා. ඔය බව රට්ටපාල මහ රහතන් වහන්සේ දේශනා කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේක තැනක දේශනා කරනවා. මොකද ඒ ස්වාමීන් වහන්සේටත් එහෙම ප්‍රශ්න තිබුණා. රට්ටපාල ස්වාමීන් වහන්සේ ඊට නෝන්ල 4 දෙනෙක් ඉන්න තිබුණේ මේ අය ඒ දවස්වල ඉවරයි. එන ඉඳලා ඉවරයි. නෑ ඉස්සර එහෙම තමයි. 4 දෙනෙක් නඩත්තු කරන්න පුළුවන් නම් 4ක් බඳින්න පුළුවන්. හැබැයි බඳින නෝන්ල 4 දෙනා නංගිලා අක්කලා වගේ ඉන්නත් ඕන. නැත්තම් අර මිනිස්සුගේ ලෝරි දෙනවා ඊට පස්සේ. රණ්ඩුමනේ. එහෙම නොවි ඉඳලා තිබුණා. අපි දන්නවා මගමානකතුමාට නෝල්ලා කියද? ඊව දන්නේ නැනේ. අනිත් ඒවා දන්න ඔපුදුපි. දැන් මේ ඔපුදුපි ඇයි දැනගත්තේ නැත්තේ? දැන් ඉන්න සක්දේව රජතුමා එතුමාට ගිහි කාලේ මනුෂ්‍ය ලෝකෙදී හිටියා බිරින්දෑවරු 4 දෙනෙක්. සුජාතා, සුදම්මා, නන්දා, චිත්‍රා. දැන් 4 දෙනාම කොහෙද? දෙව්ලෝ ඉන්නේ. සුජම්පති කියන්නේ ඒකනේ. සුජාතාවගේ ස්වාමියා. ඉතින් ප්‍රධාන බිසව සුජාතා. අනිත් 3 දෙනා උපබිසවරු.
කියන්නේ යාගේ උදව්වට ඉන්න අය කියන්නේ අක්කට මහන්සි වෙලාවට අනිත් නංගිල මොනවටද පිටි කොටන්න දැන් ඒකනේ වැරදියට තේරුම් ගන්න නැත්නම් ඒ ගෙදර වැඩ බල කරලා දෙන්නේ වෙනමකුත් නෑ ඉතින් එහෙම හිතන්න එපා නරක විදියටම හිතන්න එපා ඒ ඉන්නේ යහපත පිණිස පහසුව පිණිස මගමානවකතුමාට පින්දහම් කරගන්න ගෙදරු පාලම් හදන්න ශාලාවල් හදන්න උපස්ථාන කරන්න උපකාර පිණිස රට්ටපාල කුමාරයා ගැන සිටුවරේ සිටුවරයාට පුළුවන් හතර දිනක් නඩත්තු කරන්න. එහෙම කිව්වයි කියලා ලංකාවේ නීතියෙන් ඒක අවසර නැහැ තාම. නමුත් ඉන්දියාවේ ද අවසර තිබුණ වර්තමානයේ මට ආරංචිනවා 26 දෙනෙක් ඔන්ලයින් ඉන්නවා එක මහත්තයෙක්. ඒක ගෙදර ඉන්නේ. තට්ටු 10ක්ද බල ගෙදර තියෙනවා. ළමයි 120 ගානක් කියලා. සාදු කියන්නේ පාන්. හරි. ඒකේ ආගම්වල හැටියට එහෙම අවසර තියෙනවා. අපිට උකාරංචිනුත් මොකද කරන්නේ අයියෝ ඔළුවේ අත ගහ ගන්නෝනේ ඔච්චරයි කියලා. ඒ යාගේ හැකියාව. දැන් රට්ටපාල සායනාසේ මහාන වුණේ මේ බිරින්දෑවරු හතර දෙනා අතහැර රටක් පාලනය කරන්න තරම් ධනය තිබුණා. ඒ කියන්නේ නියගකදී රටකට කන්න දෙන්න තරම් ධනය තිබුණා. අද නම් යයිද? යයිද මහන්නේ? එච්චර නෙවෙයි නමුත් දැන් වුණත් ගොඩක් දේවල් තියෙන අයත් මහාන වෙනවා. ඒ මහාන වෙන ධර්මය අහු වුණා මේ භාවනා ක්‍රමෙ වැඩිච්ච කෙනෙක් කවදාවත් gideri ඉන්නේ නැහැ. ඉඳලා වැඩක් නැහැනේ. වර්තමානයේ ඉන්න සිහිය පිටවුවට පස්සේ තේරෙන මොකද්ද මේ කරන්නේ බොරුවන්නේ. බොරු වැඩක් නේ. මට නම් තේරෙනවා ඉතින් මන් දන්නේ අනිත් පැයට තේරෙනවා ඉතින් මම ඉතින් හැමදාම මට තේරෙන නිසා මම ඔය කියන ඇයි වලන් ඕදෝද ඉන්නේ. නිදහස්යෙන් ළඟදි සිල්මෑණි කෙනෙක් කතා කරා ඇයි එවෝ මහානුනේ කෑම වියන්න බැරි නිසා කිව්වා. ඇත්තනේ හැමදාම උදේට වියන්න ඕන දවල්ට වියන්න ඕන. දැන් වියන්නේ නැද්ද දැන් දුන්නොත් වළඳලා ඉන්නව නැත්තම් පාඩු ඉන්නවා හදන්නේ කොහොමද ඒ හරි ප්‍රශ්නයක් යෝක මේකෙන් දුක දැක්කන්නේ දැන් දුක තේරුනේ කොතනින්ද වළං වලින් තම සුමංගලා දෙරණේ කියන මම මෝල් ගහෙන් මිදුණා කුදු සැමියාගෙන් මිදුණා කියලා කියනවා දැන් මේ සුමංගලාවට ඉඳලා තියෙන්නේ බොහොම වයස කුදු වෙච්ච මහත්තයෙක් නිතරම ගහනවලු නිතරම ගහනවලු වැඩම කරන්න ඕනලු වළඳින් නිදහස් වුණා මෝල් ගහනොත් නිදහස්ුණයි වී කුටනවා ඉන්නවා. ඉතින් සුමංගලා මැනවින් මිදුනේ කියලා එතුමිය ප්‍රකාශ කරනවා ඉතින්. එහෙම කියන්නේ හැමෝටම බයිති අර සිල් මාතාව ඇත්තටම සතුටු වෙනවා. දැන් මම මේ වළඳින් නිදහස් වුණා. ආයේ කක් අදහසක් නැහැ කෑම අදහද ඉන්න. මොකද කියන්නේ දැන් උපාසිකා උපාසක මහත්තුරු උදැල්ලෙන් නිදහස් වෙනවද? පෝරුවෙන් නිදහස් වෙනවද? නගුලෙන් නිදහස් වෙනවාද සුමංගල දරුණාසේම කියන මම නගුලෙන් නිදහස් වුණා වියගහෙන් නිදහස් වුණා අපි නිදහස් වෙන්නේ අපි ඉතින් ಜಾති ಜಾති නගුල්ම තමයි බැඳගෙන හාගෙන යනවා ඉතින් හාන්න උපන් ಜಾතියක් කොච්චර කිව්වත් උත්සාහ කරන්නේ මේක කොහොමද අතහරින්න ඕනේ කියලා උත්සාහයක් ගන්න ඒක නිසා මම මෙච්චර කල් කිව්ව දැන් කරලා බලන්න මේ භාවනාව ඔබ කරන්න gedara dikka ඈ වර්තමානයේ කොහෙද වර්තමානයේ ඉන්නේ කොතනද ඔය ආරන්නේ කොහෙද තියෙන්නේ උඩමලල හන්දියෙන් හැරිලා කිලෝමීටර් 4ක් විතර ආපු තැන තියෙන මේ වෙහෙරගල ආරන්නේ ඇතුලේ කොහෙද ධර්මසාර පිට ඉන්න අය ගල් උඩ කොහෙ කොහෙ හරි මට පේන්නේ නැහැ ඇති දැන් ඔබ දැනගන්න ඔබ ඉන්නේ කොතනද මෙතන දැන් කොහෙද වැදිලා තියෙන්නේ බිමට ජාති තියෙනව කියන්න බෑනේ හරි එහෙනම් ඒ පැති වැඩිච්ච බව දැනෙනවා සමහර අතුත් වැඩිලා තියෙනවා විකට ඒ වැඩිච්ච එක දැනගන්න වැදුනේ මොකද්ද අත කකුල් දෙක නැමුණා නැමිලා තියෙනවා ඔළුව උඩින් තියෙනවා දැන් මේ භාවනා වඩනකොට අපි වාඩි වෙන්නේ කොහොමද ත්‍රිකෝණයක් වගේ දැන් පිරිමිගෙන ඉන්න හොඳට වාඩි වෙන්න පුළුවන් යාට කකුල් දෙක මෙම නවාලා හොඳට කොන්ද කෙලින් කරගෙන බලන්නකො එහෙම වාඩි වුණාම බය වෙනවනේ මාරයත් මාරයා කම්පා වෙනවලු හදවත ගැහෙනවලු යාගේ ඇයි මෙයා මේ ලෑස්ති වෙන්නේ වැඩේ දෙන්න තමයි මට අර්ධපරියන් ඉන්නකොට උපාසකම කෙනෙක්ගෙන පේන්නේ ඒකේ ප්‍රශ්නේ ඉන්න පුළුවන් මොකද බණ ප්‍රශ්නයක් නෑ ඉන්න පුළුවන් හැබැයි පේන්නේ අවිඩ උපාසිකාවක් වගේ දැන් ගෑනු අයත් තමයි ඇයි අපිට අපිට තහනන්ද අරක බැරිද පුළුවන් පුළුවන් අත ඉන්නකො බලන්න මොකද වෙන්නේ කියලා මොනවාරි හේතුවක් නිසානේ භාග්‍යතුන් වහන්සේ ස්පාසිකාවන්ට කිව්ව ඔක එක පැත්තට දාගනින්න අනිත් ඒ උන්ට කිව්වේ මේක නවා ගනින්න කියලා නේද
හේතුවක් තියෙනවද නැද්ද? උපාසකම් වලම දැනගන්න ඉතින් මන් දන්නේ. මට ඕවා කියන්නේ ඊට පස්සේ එකට බණි. කකුල් නව නැටි කිව්වයි කියලා. හරි අමාරුම නම් කරන දේ නෑ. භාවනා නොකර ඉන්න එපා. පුටුවකාරී වාඩි වෙන්න. අංශ 90 පුටු ගෙවල් වල තියෙනවද? ඇඳ අංශ 90යි. ඒ කියන්නේ ලෑල්ලට සම්පාතව අංශක 90යි. ඒක තියෙනවා මේ කෑම මේසි පුටු වල තියෙනවා. ඔව් එහෙම පුටුවක් තමයි ඕන මේ ගඩේට. නැත්තම් කොන්ද මෙහෙම වෙනවා. කුෂන් පුටු වල නම් ඉන්නම එපා. නිින්ද යනවා. දුකසේ ඉන්න. ඕන නම් පුටුවක් වඩු මහා තියලා හදා ලීයෙන්ම හදා ගන්න. කුෂන් දාන්නම එපා. ටිකක් මේ දැනෙන්නත් එපා. ඇඳ කෙලින් තියෙනවා. අංශක 90යි. දැන් කෝ බලන්න පුටු හදා ගන්න අය. අත උස්සන්. තියෙන අය අත උස්සන්. පුටු ගෙවල් වල තියෙන. අංශක 90යි. හරි. 90ට කොන්දක් තියා ගන්නවද? කකුල් අමාරු අයට තමයි මේ යෝජනා කළේ. කකුල් තියන අයට හොඳට බිම වාඩි වෙන්න. ඕනනම් මේ අර මා විශ්වාස නම් ගියට කවන්නේ නැද උඩට. මොකද ඇඳට යනකොටම සංඥාවක් කියලා මම මෙතෙන්ට එන්නේ නිදා ගන්නනේ සාමාන්‍යයෙන්. ඔව් ඉතින් මමත් එහෙම කරලා තියෙන එකයි මම මේ කියන්නේ. වැඩි වෙලා බෑ. පරියංගේ පිටින්ම වැටෙනවට ඔක්කාර. පළක් බැඳගෙන වැටෙනවා. කඳ මෙහෙ පරියංගේ හරි. ඊට පස්සේ තමයි හිමිට කකුල් දෙක පස්සේ ගෙලින් වෙන්නේ. නිින්ද ගිහිල්ලා බාගෙට. මදුරොත් එක බෑ කරන්න වැඩි. ඉවසන්න පුරුදුනක් පුළුවන්. දැන් තායිලන්තේ ආරණ්‍ය වල ගෙලින්ම මේ ඔව් net දාන්නේ නැහැ තායිලන්තේ. මොකද එයාලා පුරුදු කරනවා මේ මදුරුන්ට කන්න දෙනවා. ලේටි කිවරයි. ඔව් ලෙඩබෝ වෙයි කියලා බයයි. ඒ නිසා වසන්ත මහත්තයට මම යෝජනා කරන කමන්නේ net එක දාගෙන ඇඳුවට ප්‍රශ්නයක් නැහැ. හරි දැන් කකුල් තියාගන්න ඇති මතකද දැන්? උපාසිකාව කකුල් ලං කරගෙන පස්සට නවා ගන්නකම් ලස්සනයි. උපාසක මහත්තුරුන්ට සුන්දරයි කිව්වා කකුල් දෙක. ඔය රෙමිනේ කතා ගන්න. බද්ද පරියක්. ඒ සුන්දරයිද කියන එක මම විස්තර විවරණය කරන්න යන්නේ නැහැ. හැම විවරණය කරු ලබන කොටක් බැනුම් ගන්න වෙනවා මට. ඒක නිසා ඔය තියෙන ඒවා හොම කරන් ඉන්න එක වඩා යහපති. හරි. බුදුරජාණන් වහන්සේ කිව්වේ යම්සේද ඒක කරන්න. ඒ කියලා තියෙන්නේ මොන නුවණින්ද? බුදුනුවණින්. ආයිති අපිට තර්ක කරන්න දෙයක් නෑ. මානව හිමිකම් හෝ කාන්තා අයිතිවාසිකම් සංගම් වලින් කියන්න පුළුවන්. ඇයි පිරිමින්ට විතරක් ඕක දුන්නේ? අපිට බැරිද? අපි කළුද? ඇයි අපිට බැරිද? හරි ඉතින් කරලා බලන්නකො. ඉතින් කමන්නේ තනියෙන් ගෙදර ඉන්නලාට ඔක් කරගන්න. ඉතින් ප්‍රශ්නයක් නෑ. පිරිස ඉන්න තැන තමයි ටිකක් ඔක සුන්දර නැත්තේ. උපාසකම් වල කාමරේ තනියෙන් ඉන්නකොට ඕන ඉරියව්වකින් ඉන්න මො කවුරුත් දන්නේ නැති නිසා. හැබැයි ප්‍රසිද්ධිය භාවනා කරද්දී විතරක් පරිස්සම් වෙන්න ඕනේ. මොන පරියන්කෙන්ද? බත් අර්ධ පරියන්කෙන් ඉන්න. පුළුවන් නම් ලේසෝකුත් අරන් එන්න. ඇයි? ඔය මේ අම්ම ගාව තියෙන රෙඩ් දම්මව කරේ. තියෙන අර්ථය ආන් බලන්න. පෙන්න නුසල. එයා එක කකුල් දෙක උඩින් දාගෙන ඉන්නවා. මොකද මේ යම් තව කෙනෙක්ට මේක ප්‍රශ්නයක් නොවෙන්න. හරි. ඒ වැඩි කතා කරන්නේ නැහැ. මං හිතාගත්තා ආයෙව කතා කරන්නේ නැහැ කියලා. මොකද ඒක ඒක જાති ගැන මේ රෙද්දකුත් අරගෙන එන්න. දැන් මේ දේවල් මොකටද කරන්නේ? තමන්ගේ සංවරයට සහ අනුන්ගේ සං. අනිත් එක තමයි ස්වාමින්වහන්සේ කියන්නේ බණ කියන්නේ උඩින්ද කියලා. ඉතින් උන්වහන්සේ උඩ ඉන්න නිසා කොටක් දේවල් පේනවා. ඒ පෙනීම වළක්වන්නත් උපාසිකාව උතුරු සළුව ආදී පාවිච්චි කරනවා. මොකටද කියලා බලන්න. උතුරු සළුවක් තියෙන්නේ. උත්තර සාටකයක්. ඉස්සරින්නම් කාන්තාව ගමනක් යද්දි මේක දැන් ඉන්න ගෑල්ලමන්ට දෙන්න ඕන ගමන් යද්දි විශේෂයෙන් ඔබ දාගෙන යන්න. රතු පාට ඇඳුමන රතු පාට සාටකයක් දෙන්න ඕන. මුස්ලිම් අය දාන් යනවා නේද? නේද? ඒක දෙන්න ඕන මේ අයට. ලස්සනයි. ඒක සුන්දරයි. එතකොට අනවශ්‍ය කෙලෙස් ඇතිවන්නේ නැහැ. හොඳයි. දැන් අපි යමු යනවා වසන්ත මහත්තයාගේ දිහාට. එයා අහනවා ගැඹුරු ප්‍රශ්නයක්. සංඛාර විකාර ලක්ෂණ පඤ්ඤාති නිබ්බාන. සංඛාර කියන්නේ මොනවාද? හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල්. දැන් මේ වාඩි වෙලා ඉන්න ඔබත් මමත් මොකද්ද? සංඛාරයක්. හේතුඵලයක්. මේ සංඛාරෙන මොකද වෙන්නේ ටිකක් වෙලා යනකොට? විකාර වෙනවා මේක. සංඛාරෙම විකාර වෙනවා නේ? වෙන්නේ නැද්ද විකාර? විකාර වෙනා කියන්නේ මොකද්ද? විපරිණාමයට යනවා. වෙනස් වෙනවා. ඒක තමයි දෙවෙනි ලක්ෂණය. වෙනස් වීම. පළවෙනි එක ලක්ෂණ මේ සංඛාර. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් ඔක්කොටම කියනවා
සබ්බේ සංඛාරා. අයිති වෙන්නේ නැත්තේ නිවනත් ධර්මයක් නාම සම්මුතියත් අවකාශයත් පමණයි. මේ සියල්ලම පණ ඇති පණ නැති හැම දෙයක්ම මොනවාද? සංඛාර. මේ සංඛාර ලෝකයේ භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගෙන නිදහස් වුණා. ඒකේ විකාර ලක්ෂණයත් අවබෝධ කරගෙන සබ්බේ සංඛාර අනිච්චා කියලා අපිට දේශනා කළා. නිරන්තරයෙන් විකාරයට පත් වෙනවා. මේ තියෙන එක නෙවෙයි තව ටිකකින් තියෙන. දැන් හිත කියන්නේ සංඛාරයක්ද නැද්ද? හිත පේනවද? හිත කොහෙද තියෙන්නේ? ඇඟේද? ශරීරය. අභිධර්මයේ නම් තියෙන්නේ පතක් පමණ ලේ ධාතුව ඇසුරු කරගත් හදවත ආසන්නේ ඇසුරු කරන මට තියෙන ඔක මම ඊයේත් කල්පනා කරා. දැන් හදවත සත්කම් කරනකොට හදවත අයින් කරනවනේ. ඉතින් මං කල්පනා කරේ හදවත ඇතුලේ තියෙනව වෙන්න බෑ. හදවත ඇසුරු කරගෙනයි තියෙන්නේ. මොකද මේක රූප ධර්මයක් නෙවෙයිනේ. එයාට ඕන තැනක ඉන්න පුළුවන්. ඉන්න ඉඩක් ඕනෙත් නැහැ. අර පහසුවට කියනවා ලේ ධාතුව ඇසුරු කරගෙන එතන. මොකද මේ සත්කමදි වෙන්නේ ලේ ධාතුව ගමන නවතින්නේ. ඒක මේ පොම්පේකින් මැෂින් එකකින් පවා දෙනවා. ඒකයි වෙන්නේ. ඒ නිසා එයාගේ හදවත නැහැයි කියලා විඥානි චුත වෙන්නේ නැහැ. මෙතන වෙන්න ඕනේ ලේ ගමනේ සිද්ධ වෙන්නේ ඕන. ඒක කොහොම හරි මැෂින් එකකින් හරි වෙනම නම් විඥානෙට පුළුවන් අතන පවා. එතන අවශ්‍ය නැහැ ඉච්චරනේ. තව සමහර අය කියන මොලේ තියනයි කියලා. හිතපුවා මටත් එහෙම හිතෙනවා. ඉතින් මොලේ තියනවද දන්නේ නැහැ කියලා. මොකද මොලේ රිදෙන්නේ හිටපුවා. දැන් දුක දැනන කොහෙද රිදෙන්නේ? ගිලිම ඔළුව රිදෙන්නේ. මට මේ රූපය දිහා බලද්දි මේ ඔළුවේ ඔළුවෙන් එනවා වගේ දැනෙනවා මේක. බලන්න පොඩ්ඩක් හිතලා එක. මන් දන්නේ. කල්පනා කරලා බලන්න. දැන් මේක තියෙන දෙන ප්‍රශ්නයක් නැහැ. කොහේ හරි හිත තියෙනවා කියලා දන්නවා. අභිධර්ම පොතේ නම් තියෙන්නේ හදවත ඇසුරු කරගෙනයි කියලා. සමහර තවස් ස්වාමීන් වහන්සේලා කියන මට ඇහිලා තියෙනවා මොළය ඇසුරු කරගෙන මේක තියෙනයි කියලා. දැන් වසන්ත මහත්තය මොකද කරන්නේ? ප්‍රශ්නේ. හිත කොහෙද තියෙන්නේ කියලා හොයාගන්නේ කොහොමද අපි? හැමතැනම තියෙනවා. හැමතැනම මොලේ වගේ තමයි. හැමතැනම හිත. හිත අරමුණු කරන එක ඇත්ත. මේ කියන කතාවත් ඇත්ත. මොකද දන්නවද? මේ හිත හැමතැනටම අරමුණු වෙනවනේ. දැන් කකුල කියලා හිතුවොත් කකුලට එනවනේ. ඔය අල්ලන්න බෑ. ඒකට එකම දේ තමයි විදර්ශනාව කරන්න, සතිය වඩන්න. සතිය වඩලා යනකොට ඉතින් කවදා හරි ඔබටම පෙනේ හිත කොහෙද? හිත ගිය තැන මාලිගා. එහෙමද? එහෙම දෙවලුත් තියෙනවා. ඉතින් කොහොම හරි මේ හිත යනවා දුර ගමන්. දුරං ගමන්. ඒක චරං. තනිවමයි හැසිරෙන්නේ. මෙයාට යාළුවෙක් නැහැ. මෙයා ඉන්නෙම තනිය. අසරීරං ගුහාසය. ශරීරෙකුත් නැහැ. අල්ලන්න දෙන්න ශරීරයක් තිබුණා නම් මේක කොටු කරන්න හරි දෙලක් දාන්න බෑ. මොකෝ ශරීරය නැහැ. ගුහාසයං. ශරීරය නැමැති ගුහාවේ සයනය කරනවා. දැන් එකෙන් තේරෙනවනේ කතාව. කාටද මේක දේශනා කළේ? ලස්සන කතාවක් තියෙනවා ඔබට. බාගිනෙය සංගරක්කිත පොඩි ස්වාමීන් වහන්සේට. උන්වහන්සේගේ මාමා තමයි සංගරක්කිත තෙරුන් වහන්සේ, රහතන් වහන්සේ. රහතන් වහන්සේගේ නංගි පුතා තමයි මේ මහාන කළේ අවුරුදු 7. දැන් ওই උපසම්පදා වෙලා එහෙම වස් සමාදන් වෙලා පළවෙනි වස ලැබෙනවා රියන් 5යි රියන් 3යි වගේ මට මතක හැටියට වස්ත්‍ර දෙකක්. එකක් ලොකු එකක් පොඩි. ලැබෙනකොට මේ තුවා ලොකු වස්ත්‍රය ලොකු ස්වාමීන් වහන්සේට පූජා කරනවා. අනිත් එකේ මන් සිවුරක් හදා ගන්නවා. දැන් ගිහිල්ලා පාමුල දීලා පූජා කරා ස්වාමීනි ඔබ වහන්සේට පූජා වේවා පූජා කරමි කියලා. ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා මට සිවුරු තියෙනවා නම මට මේක වැඩක්. දැන් හිත නරක් වුණා. මෙච්චර දුර ඉඳන් මේක අරන් ඇවිල්ලත් මේ ස්වාමීන් වහන්සේ මගේ සිවුර බාර ගත්තේ නැහැ. කරන්නම් හොඳ වැඩක්. යනවා සිවුරු ඇරලම. ගිහින් දෙකම විකුණන වස්ත්‍ර දෙකම විකුණලා ගන්නවා. ඉක්මනට පැටව ලැබෙන්නේ කාටද? එළුවන්ට. එලිච්චියෙක් ගන්නවා. දැන් අරගෙනත් ඉවරයි. උන් පැටව දාගෙන එනකොට මම දැන් හොඳ කාලා දවස වයසත් ඇවිත් තියෙන එකේ කසාදෙකුත් බැඳ ගන්න. බඳිනකොට කරත්තෙකුත් ගන්න. එකේ බඳින්න පුළුවන් නේ ඔන්න කරත්තෙම. හරි කරත්තෙ ගොනෙකුත් බැඳගෙන දැන් ළමයෙකුත් ලැබිලා කාරිය මම එනවා ලොකු හාමුදුරුවන්ට මගේ වැඩ පෙන්න. මොනවද වෙන්නේ? මට නෝන කෙනෙක් ඉන්නවා ළමයෙක් ඉන්නවා. ඔහොම එනකොට මේ ගෑණි ගියතින් වැරි වෙලාවල් ළමයා වැටුණොත් උඹට දැන් මෙහෙමයි මං ගහන්නේ කියලා කෙවිතෙන් ගහනවා ගිරිතාගෙන අර පවන්සලමින් හිටපු වටාත්තේම ඔළුවට ගහන්න ගත්තා. එතකොට ලොකු සයන්නාසු කිව්වා උඹ ගෑණිට ගහන්න බැරි කොටද මට ගහන්න කියලා. ආයි ඉතින් තව කතා ඕනේ නැහැ නේ. හිතපු මුළු කතන්දරේම ලොකු සයන්නාසු දැකලා තියෙනවා.
ඉතින් දැන් ලැජ්ජාව වැඩිකමට පැනලා දිව්වා. දුවනකොට අනිස්සයන් දා පැනලා ගිහිල්ලා දුවලා ගිහිල්ලා අල්ලගෙන උස්සගෙන ආවා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගෙනගෙන ආවා. දැන් ඉස්සර මොන ප්‍රශ්නයක්ද උස්ස යන දවස් තිබිලා තියෙනනේ. දැන් දැන් නම් තැනක් නැහැ ඇත්තටම. තමන්ට ඕන දේවල් දැන් කරන්න. කොයි ප්‍රශ්නේ වුණත් යනවා භාග්‍යතුන් වහන්සේ උස්සගෙන ගියේ. ඇත්තද මේ මොකද ගැහුවේ මේ? ඔව් ඉතින් මට මගේ හිත දුර ගියා. මම ඉතින් කසාදක් බැන්දා. ළමයිත් ලැබුණා ඔක්කොම උනක්. විනාඩි කීයද ගියේ? විනාඩි 5ක්වත් ගියේ නැහැ. දුර දුර යන්නේ නැද්ද හිත? හිතින් සමහර හිතින් ඔය වගේ දේවල් කරගන්නවා ජීවත් වෙනවා සතුටින්. ඉතින් මනෝමය ලෝකෙ කියලා කියන්නේ අපි කෙනෙකුට සිහින ලෝකේ මාලිගා තනා කියන්නේ ඒක තමයි. ඇත්තට මාලිගා තනන්න බෑ. එයා හදන මොකෙන්ද? සිහින ලෝකේ මාලිගා. කවදාවත් ඉටු වෙනවද? ඉටු වෙන්නේ නෑ. අපිට දුක වුණාට අනිත් අයට සැපයක් දෙන මේ ජීවිතේ. අපි කියන අපිට දුකයි අපිට කැමතිව ලැබෙන්නේ අපි හිතූ පැතූ දේ නෙවෙයි උනේ වෙන්නෙත් ඒව නෙවෙයි අපිටම නෙවෙන්නේ අනිත් මිනිස්සු නම් හොඳින් ඉන්නවා කියන හැබැයි මට කතා කරන කිසි කෙනෙක් හොඳක් නම් කියලා නෑ මෙච්චර කරන හැමදාම මොනවද කියලා තියෙන්නේ ප්‍රශ්න ඉතින් මා මතක් වෙන්නේ ප්‍රශ්න වෙන අයටනේ හොඳින් ඉන්නකම් මා මතක් වෙන්නේ නෑ හරි හදිසියම තුන් එකකේ වගේ එකයි එකේ නම් ඒ වගේ කිලිම ගන්නව අරගෙන කියන අන්න මෙහෙමයි මෙච්චර මෙහෙමයි මෙහෙමයි කියලා කියනවා. දැන් ඒවා අහලම මොකද වෙලා තියෙන්නේ? අපිට තේරෙනවා මේ ජීවිතේ සැප විඳින මිනිස්සු අඩුයි. ඔක්කොම ඉන්නේ කො අතීතය අල්ලගෙන, එක්ක අනාගතය අල්ලගෙන, එක්ක සැකෙක. තමන්ට තමන්ව සැකයි. ඒ නිසා අනුන්වත් සැකයි. ඒ නිසා මේ ලංකාවේ මිනිස්සු සැපෙන් ජීවත් වෙනවා කියලා මං හිතන්නේ. හැබැයි යුරෝපයේ මිනිස්සු සැපෙන් ජීවත් වෙනවා. ඒකට හේතුව තමයි ඒ මිනිස්සු ඉන්නේ වර්තමානයේ. දැන් ළඟදි ඩෙන්මාර්කේ ස්වාමීන් වහන්සේ කෙනෙක් අපවත් වුණා ඔබ ඇහුවද? ඇහුවා යතුසන්. Facebook තියෙන අයට ආරංචි වෙන්නේ නැති. ඉතින් බලන්න එතකොට අපි මේ ලංකාවේ මෙච්චර ඉන්නවා ස්වාමීන් වහන්සේලා. මෙහි කවුරුත් නිවන් දැක්කේ නැහැ. හැබැයි ඩෙන්මාර්කෙන් ආපු කෙනෙක් නිවන් දැක්ක මොකද රහස? අතාරින්න පුරුදුයේ මිනිස්සුන්ට. අපේ අය මොකද කරන්නේ? වැටට වැට මායිමට කොස් ගහට තෙල් ගහට පොල් ගහට මරා ගන්න නැද්ද? මරා ගන්නවා. ඉතින් ඒක නිසා මේ ජීවිතේ අපේ ලංකාවේ අයට නම් නිවන් දකින්න බෑ. හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි බෝධියට එන්නවවා යාඥා කරා. බෝධියට එන්නේ යාඥා කරා. සමහර පන්සල් වල කාක්කෝ ඇඳලා කාක්කට මොනවද ලියලා තියෙනවා? සෙනසුරු අපල දුරු වේවා, රාහු අපල දුරු වේවා, කේතු අපල දුරු වේවා නට නට කියන්නේ. අරහං බුදු ගුණෙන් මගේ නේද? ආය ඇදලා ගත්තම ඉවර වෙන්නේ අනිත් පැත්තෙන් අපල දුරු වේවා තමයි ඔක්කොම තියෙන්නේ. දැන් මේ නවගුණ සාන්තිය. කළුතර බෝධිය තියෙනවා පහන අතේ තියන් අදිෂ්ඨාන පූජාව. මං කොඹල පීරිසි අයින් කරලා තියාගන්න ලෝකත්. එතකොට තමයි අදිෂ්ඨානේ හොඳට දැනෙන්නේ අත්ත දිගේ ඇඟටම එනවා එතකොට අදිෂ්ඨාන. ඇයි පීරිසිය තියාගන්නේ? ඒකට නම් මොලේ තිබිලා තියෙනවා. දැන් පැයක් විතර ඉන්න බෑ අතේ තියන් පහන. මොකද වෙන්නේ? රත් වෙනවා. පීරිසිය නැති වුණා නම් එයා අත පිච්ච. එතකොට දැන් මොලේ පෑදෙන්නේ පිච්චෙනකොට. 99.99%ක් ලංකාවේ අය නිවන් දකින්නේ නැහැ. බය නැතුව කියනවා. මොකද දැකලා කියන්නේ මේ දේවල්. හරි පිස්සු කෙලින්නේ. කිසිම කෙනෙක් අවබෝධයෙන් කටයුතු කරන්නේ නැහැ. අපි අවබෝධයෙන් දෙයක් කොහොම අපිට පිස්සුයි කියන ඊට පස්සේ. ඇයි ඉතින් පිස්සුව දිච්ච උන්ට අපිව පේන්නේ පිස්සු වගේ? ඇයි ඉතින් මේව යාඥා කරන්න එපයි කියනවා. දේවාල වලට යන්න එපයි කියනවා. හාමුදුරුවෝ නම් කිය අපිට යන්න ඕනේ ප්‍රශ්න තියෙන කියලා ඉතින් ඊපස්සේ අය වැරදියට ගන්නවා. ඉතින් කපු මහත්තයෙ මාරංචන කොහොම බයිනවා මට. ඒ මට දැන් ළඟදි මං ඇහුවේ කට්ටියකින් බනහන්න මං හව දේවාලේ වැඩියෙන්ම සැපෙන් ඉන්නේ කවුද? දෙවියෝද කපුවද? දෙවියගේ වාහනේ මොකද්ද? මොනරා කපුවගේ ප්‍රාඩෝ එක. දෙවියගේ මාලිගා චූටි එක. කපුවගේ මාලිගා තට්ටු හතයි. ඒකට කවුද බුද්ධිමත් උනේ? කපුව බුද්ධිමත් වුණා. අපි මෝඩ වුණා. මේ දේවාල සරණ යනකම් අපිට නිවන් දකින්න බෑ. ඒ අපිට අපේ කොන්ද ගැන විශ්වාසයක් නැති නිසානේ අපි දෙවියන්ට බාර කරන්න කියලා දේවල්. අපේ බෝධියෙත් පඳුරු මන් දෙකක් පෙරීද ගැලෙව්වා.
අත්ත පහත්ලා තිබුණා. දැන් ඒ කල්ලගේ නමුණ ගැට ගහලා තිබුණා. අර රුපියල් 10 කාසි 5 කාසි මදි. ඔකට රත්තරන් කෑල්ල රට ගැට ගහනවා මන්නම් කියන්නේ. ඔච්චර ඕනනම් බාර වෙන්න. ඒතර මං ඒක ගලව ගන්න කොහොමද? මට හරි වාසියක් වෙනවනේ. ඔය රුපියල් 5 10 කාසි වැඩක් නැහැ මදි. දෙවියෝ බලන්නේ නැහැ වදියා. 5000ක්වත් දෙන්න අනිවාර්යයෙන්. එතකොට දේව බැල්ම වැඩි වෙනවා. මේක තමයි ඇත්ත කතන්දරේ. ලංකාවේ ගොඩක් අය බෞද්ධ නෙවෙයි හින්දු. ඉන්දියාවෙන් ආපු කාණ්ඩයක් තමයි දැන් මෙහි ඉන්නේ. සැබෑ බෞද්ධයෝ ටික නැහැ දැන් නැහැ වඳ වෙලා. ඔබ යම් දවසක දේවාලය අනේක සාස්තරහණේක අනුන්ට පිළිසරණ හොයන එක අනුන්ගේ නැවැත්වුව දවසට ඔබ බෞද්ධෙක් වෙයි. එතකම් බෞද්ධෙක් නැහැ නමට විතරයි. සක්දේව රජතුමා ගැන ඔබ අහලා ඇති. මේ දේශනාව පරණය අහලා ඇති. සක්කපඤ්ඤ සූත්‍රයේ දීඝනිකායේ සඳහන් වෙනවා. දෙවියන්ගේ ලොක්කා කවුද? සක්දේව රජතුමා. කතරගම දෙවියෝ කාගේ ගෝලෙද්ද? සක්දේව රජතුමාගේ ගෝලෙක්. ඉතින් අද එච්චර කල් අපි විශ්වාස කරන්නේ නැහැ. නමුත් ළඟදී ෆොටෝ එකක් දැක්ක මේ කිරිවෙහෙර මුදුනේ සක්දේව මේ කවුද? කතරගම දෙවියෝ ඉන්නවා. ඒක එහෙම තියෙනවා. මේ මොනරඩ පේන්න ඉන්න මොනරඩගේ උඩින් මේ දෙවියෝ ඉන්නවා. ඉතින් ඒක නිසා එදා ඉඳන් මම ඊට පස්සේ ආයි විශ්වාස කරා එහෙම කෙනෙක් එතන ඉන්නවා කියන එක. මේ හිටියත් එතුමා වුණා සතුටු වෙන්නේ කිරි වෙහෙර වැඳලා පින් දෙනවා නම් විතරයි. අර ආඩපාලි කියනකට සතුටු වෙන්නේ ඉඳලා තියෙන්නේ කොහෙද? කිරි වෙහෙර උඩ. එන හිතා ගන්න දෙයක්. එයා එතුමා ප්‍රාදේශීය දෙවියෙක්නේ. අපේ පලාදේ දකුණට අධිග්‍රහිත දෙවියෙක්. තව එක්කෙනෙක් ඉන්නවා ඉන්දක කියලා. එයා ඉන්නේ නමනු කුලේ. නමනු කුල තියෙන්නේ මුතියංගනේ. තව කෙනෙක් ඉන්නවා ශ්‍රීපාඩවියට අධිගෘහිත සුමන සමන් දෙවියෝ. දැන් මේ දෙවිවරු හදබැතියෙන් සරණ යන්න ඕනේ අපි. මොකද ඒ දෙවියෝ හදබැතියෙන් සරණ ගිහින් තියෙන්නේ භාග්‍යවත් අරියා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කතරගම දෙවියෝ සරණ ගිහින් ඉන්නේ බුදුරජාණන් වහන්සේ. ඉන්දක දෙවියෝ සරණ ගිහින් ඉන්නේ බුදුරජාණන් වහන්සේ. සමන් දෙවියෝ සරණ ගිහින් ඉන්නේ බුදුරජාණන් වහන්සේ. මෝඩ අපි විතරක් ගිහිලා දෙවියන්ව සරණ යනවා. මෙච්චර දැක දැක මැණික් ගිහිල්ලා ගල් කෑලි අහුලනවා. නම් බුදුරජාණන් වහන්සේ නම් ඔවුන්ට පිට වුණේ ඇයි? අපිද බුදුරජාණන් වහන්සේ අමතක කළ දෙවියෝ සරණ යන සමහර ඒවා තියෙන ඉතින් අර පාතාල ලෝකෙට යන්න ඕනේ අතප්පයක් කඩන්න නම් නේද? හොඳින් කියලා බැරි නම් අතප්පයක් කඩන්න නම් කීයක් හරි දීලා කාට කියලා වැඩේ කරගන්න වෙන්නේ. පාතාල ලෝකෙට දෙන්න වෙන. ඒ වගේ පගාව දෙන්න වෙන වෙලාවලුත් තියෙන. ඒක මම නැහැ කියන්නේ. යම් යම් දේවාල වලට ගිහිල්ලා යම් යම් වැඩ කරගන්න පුළුවන්. ඒක ඉතින් මම දන්නේ නැහැ. ඔබේ වැඩන්නේ ඒක. මොකද මං කියන්නේ සරණ යන්න එපා. ඒ වැඩක් කරගන්න ගියාට ප්‍රශ්නයක්. පොල් ගහන්න, මිරිස් සමරන්න ඒව කරගන්න ඉතින්. තමන්ගේ හිතේ සතුටනේ ඒව කරන්නේ. ගම් මිරිස් සමරනවා ඒව ඒවා තියෙනවානේ. නමුත් දෙවියෝ සරණ යන්න ඕනද? දැන් කතරගමන්නේ 99.9% කියන්නේ දේවාලෙ වඳින්නද කිරිවෙහෙර වඳින්නද? දේවාල. මම අහන ප්‍රශ්නයක්. තිස්ස මහා රාමයට වැඩිය කවුද? ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේමයි. මොන ගමනේදී? ඒ ගමනේදීමයි. ඒක කොච්චර මෙහයින්ද තියෙන්නේ කතරගමට වඩා? කිලෝමීටර් කියන් මෙහයින්ද? මම දන්නේ නැහැ කියන් බලන්න. 30න් ආපහු 20ක් විතර තියෙනවානේ. 20ක් විතර තියෙනවා. හරි කමන්නේ. මෙහෙම කරොත්නම් සාධාරණ එකක් තමයි භාග්‍යතුන් වහන්සේ වැඩපු එක චෛත්‍යයක් තියෙනවා. මෙහා ඒක දෙක දෙක වාහනේ ඉඳන් වැදලා යන්නේ. වාහනේ ඉන්න ගම වදින්නේ සාදු සාදු කියලා වාහනේ ඉඳන් වැදලා. දැන් යන්නේ කොහෙද? අරේ අර ලොකු බලයක් තියෙනවනේ කිරිවෙහෙරේ. ඇයි? ඒ මෙතෙන්ට වැඩිය බුදුරජාණන් වහන්සේ නෙවෙයි වෙන කෙනෙක් වැඩලා තින්නේ නැතෙන්ට. ඒ බලේ වෙනස් නේ එතකොට. නෑ දෙකම එකයි. එකම අනුභවය. එකම බුදුරජාණන් වහන්සේ. එකම ශ්‍රාවක පිරිසක්. තථාකාචර ගාමකන්නේ ඔහම තියෙන තිස්ස මහා විහාරංච. මේ ගාථාවෙන් කියන්නේ මොකද? ආපු පිළිවෙල මහියංගනං නාගදීපං කල්යාණං. මුලින් මහියංගනේ, දෙක නාගදීප, තුන කැලණි. කැලණියෙත් තමයි ආරාධනා කරේ හැමතැනට වඩින්. පදලාංචන ඊට පස්සේ සුමන සමන්දවියන්ගේ ආරාධනාවේ පාදලාංචනේවත් සමන්ත කූටේට සමාරයන් ඔච්චර උඩ මොකද තිබුවේ? මේ බිමක තිබුණා නම් මොකද? හරි අමාරුයිනේ නගින්න ගියා. බිම තිබුණා නම් වඳි මේන් කියලා. එහෙනම් තිරිපතුල හොයා ගන්නවන්නේ නැහැ දැන්. ඒක ගෞරජ්ජි ගල්ල ගෙදර ගිහිල්ලා නේද බීලා. යන්තම් ඉතුරුනා උඩක තිබුණේ දැන් නිතර යන්නත් බෑනේ දැන්. ආන්න ඒ නිසා තමයි උඩක තිබුවේ. ගෞරවය වැඩි වෙන්නයි තිබුවේ. තව කොහෙද මේ තිරිපතුල් තියෙන තැන් දන්නවනම් කියන්න බලන්න.
තියෙනවා සච්චබද්ද කියන පර්වතයේ ඉන්දියාව. තව නර්මදා නදියේත් ඉන්දියාවෙමයි. මක්කම කියන තැන තියෙනවා. ඒක තමයි සෞදි අරාබියාව. මකුලකාරාම විහාරයේ තියෙනවා. ඒකේ පුන්නම තෙරුන් වහන්සේගේ ගම. සුනාපරන්තයට වැඩි පුන්න තෙරුන්ගේ ස්ථානේ තමයි ඔය තියෙන්නේ. හතර තමයි. ඒකෙන් එකක් තමයි අපේ සමන්ත කූටෙත් තියෙන දැකලා තියෙද කවුරු හරි? සිරිපතුල. දැකලා නැහැ කවුරුවක්. ඇයි? වහලා තියෙනවා. දන්න ඔය වැඩේ වෙනවා මොකද ඒ අර මහා මායාදේවියද උනේ කොහෙද ලුම්බිනිය බඩ නැති වුණා අන්තර බඩක් නැහැ පිළිමේ බඩ ගෙවාගෙන ගිහිල්ලා අර උරච්චි කරලා බීලා උපාසකම්මල බබාල ලැබෙන්න කියලා දැන් ඒක උඩින් වහලා තියෙන කොහමද උඩින් වහලා තියෙන උඩින් තියෙන්නේ ඇත්ත සිරිපතුල නෙවෙයි අනුරුවක් තමයි තියෙන්නේ දැන් ඔය දැකලා තියෙනවා දැකලා තියෙන්නේ මොකද්ද අනුරුව ඔක මෙහෙම ප්‍රශ්නයක් කරලා දැන් සිරිපතුල තිබුණා මාරදීව පුත්‍රයා කල්පනා කරලා මිනිස්සු පින් කරගන්නවා කියලා මොකද මේක පර්වතයක් පොඩි ගලක් තියෙන්නේ ගල් ලෑල්ලක් මෙයා ඇවිල්ලා අනිත් පැත්ත ගැවවලු මේක අනිත් පැත්ත ගැවුම එක වගේ තුනක් තියනවලු එකක් මැදිර තුනක් කිව්වලු ඊට පස්සේ තුනට වඩා හොඳ නැක කියලා හරවල ගියා මොකද්ද හේතුව කකුසඳ බුදුරජාමහාසෙත් වැඩියා උදෙන්ට කොණාගණ භාග්‍යතුන් වහන්සේත් වැඩියා කාශ්‍යප බුදුරජාමහාසෙත් වැඩම කළා මේ කියන හැමතැනටම වැඩම කළා ශ්‍රී මහා බෝධියට රුවන්ලිසෑයට වැඩම කළා අර තියෙන පතුල් කල්පාන්තෙදී යනවා අනිත් පැත්තට කල්පාන්තෙදී අනිත් පැත්ත දැන් ගිහිල්ලා තමයි තුනක් මේ අන්තකල්පිනුට මේ තියෙන පතුල යන අනිත් පැත්තට හතරයි ඊට පස්සේ එනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් ඇවිල්ලා මේ ලංකාව විශේෂ රටක් හැම බුදු කෙනෙක්ම වඩින රටක් සස වැඩම කළා මේක රත්නදීපයක් කියන්නේ ඒකනේ වාසනාවන්ත භූමියක් කියන එක ඔබ පිළිගන්නවා ඇතිනේ රටේ කොයි තැනකට ගියත් අපිට ජීවත් වෙන්න පුළුවන් රටක් මේක මොනවා හරි කාලා ඉන්න පුළුවන් නේ කොලයක් හරි කන්න තියෙනවා වැටුන තැන ගස් පැලවෙන රටක් මේක ඒක නිසා බුදුවරු මේ රටට වඩිනවා සිරිපතුලේ කතාව පාදලාංචන දිවා ගුවන් ඔව් පාදලාංචනේ තියලා පෑන් පහසු වෙලා දිවා විහරණය කළා දිවා ගුවාවේ එහෙම්ම කේන උඩින් කොහෙද ගින් තියෙන්නේ අම්පාරට දීග වාපියට දිගා වැව කියන එකනේ ඔකේ තේරුම දිග වැව දිග වාපි වාපි කියන්නේ වැවට දීග වාපීටි මොන කුමාරයාද ගැමුණු කුමාරයාගේ අයියා කවුද දන්නවද? අතිස්ස කුමාරයා මල්ලි තව කුමාරයෙක් හිටියා. ඒතර මේ දීගාභය කියන කුමාරයා තමයි හිටියේ. දීගාභය. දීගාභය කියන්නේ දිග අභයනේ උස ඇති. ඒ කියන්නේ කාවන්සරයතුමාගේ කලින් බිසවගේ පුතා. ලොකු අයියා කියලා කියන්නේ යාට. කවුද? ලොකු අයියා. ගැමුණු රජතුමාගෙත් ලොකු අයියා. එතුමා එක වරකදී දෙමළුන්ට එකතු වෙනවා. හේතුව මේ නොමග යාම නිසා. පස්සේ ආයෙත් අපිට එකතු වෙනවානේ යුද්ධෙදී. ඔබ දන්නේ නැතුව තියෝ යුද්ධ ගැන දන්නේ නැද සුවඳ පතනල කියලා නවකතා දෙකක් තියෙනවා. ඒක අරන් කියවන්න. ලස්සනට ලියලා තිනවා සජීවී කරලා ලියලා තිනවා අපිටත් හැඟීම් ඇවිස්සෙනවා ඇති වෙනවා මේ රට ජාතිය ගැන එවැනි නවකතාවක්. නම් මොකද්ද? සුවඳ පතනල. සුවඳ පතනල කියවන්න. මම හිතනවා ඒක ඒ පොත මාශ්‍රය කරගෙන නාට්‍යයක් පස්සේ ටිල් නාට්‍යයක් නිර්මාණය වුණා. ඉතින් මේකේ කියවෙන්නේ මොකද්ද? අපේ මුතුන් මිත්තෝ දිවිදේ ධර්මය රැක්ක. ඒ දිවිදෙන වෙලාවේ අපිත් හිටියා කියලා හිතෙනවා. ඒකනේ තාම මේ ඉන්නේ. ඔබ දන්නේ නැති වුණාට දුටුමැණු රජතුමා කියන්නේ කලින් මහනලා හිටපු කෙනෙක්. මෙතන මේ ළඟ තියෙන මොකද්ද චෛත්‍ය ඔය පේන්නේ අර පිට්ටු බම්බුවක් වගේ නෑ නෑ නිමල නෙවෙයි බදගිරියට යනකොට යහන් ගල කියලා යහන් ගල අන්නේ ආකාශ චෛත්‍යයට ගල් කණුවක් උස්සලා තමයි එතුමගේ කොන්ද ඇදිලා එනවේ සාමලර නමක් කිව්ව වයසක නමක් සමහර දෙන් ඔය චිත්‍රපටි හදලා තිබුණේ පොඩි සාමනාස කෙනෙක් කියලා හිතාගෙන ඒක වැරදි උන්වහන්සේ වයසක කෙනෙක් වයසට ගිහින් මහාන වුණා එයා කරලා තියෙන බඩු කර්මාන්තේ නිසා අර ගල් කණුව උස්සන් යනකොට තමයි පිට ගැස්සිලා තියෙන්නේ මේ චෛත්‍යෙට උතන පේන උඩර නැගගම ඕන්න ගල උඩට ගිහින් බලන්න අද පේනවායි චෛත්‍යෙ. ඉතින් මේ පේන මාන ඉඳලා තියෙනවා. ඉතින් දේවිය කියලා ආරාධනා කරනවා නේ සානස්ස කියන මම මේ දෙව්ලෝ යන්න ඉන්නේ මේ ලෝකේ දුකයි කියලා. අනේ ස්වාමීනි හැම කරන්න එපා. ඔබ වහන්සේ මගේ මවකුසට ආවොත් රට ජාතියත් එක්ක සේසත් කරන්න පුළුවන්. බුද්ධ ශාසනයත් ආරක්ෂා කරගන්න පුළුවන්. ඔබ වහන්සේට පාරමී පුරා ගන්න පුළුවන් කියලා අර වැව උඩ යනකොටනේ ක්‍රෝධය එරෙන්නේ. මොන වැවද? තිස්ස මහරා වැව් දෙකක් තියෙනවනේ අනිත් එක මොකද්ද තිස්ස වැවට අනිත් යෝධ වැව් යෝධ කණ්ඩිය අන්නාරි එන යෝධ කණ්ඩිය හරහා තමයි මාගමට ගිහින් තියෙන්නේ
දැන් පැහැදිලිද විස්තරේ? හරි, එහෙනම් ඔබ ඉන්නේ මොන වගේ ප්‍රදේශයකද? අභිමානවත් ප්‍රදේශ. මම ගොඩක් කැමති මේ මාගමින් එන පිරිසක් ඉන්න. හරි හොඳයි, පුදුම ශ්‍රද්ධාවක් තියෙනවා. මං කෝ ඔයාලා පැවතෙන්නේ බිසෝරුන්ගෙන් තමයි කියලා. දැන් හරි සතුටුයි, මොකද බිසෝරුන්ගෙන් කාටේ උපාසකම් වලට සතුටුයි. ඇත්ත ඒ කතාව. මොකද මේ මිනිස්සුන්ගේ පේනවා ලොකු ගත් මේ හොඳ ගතිගුණ, ඒවා අර බැලු බැල්මට පේනවා අපිට. ඒවා ඉතින් රජවරුන්ගේ ලේවලින් එන ජාන තියෙන නිසා තමයි වෙලා තියෙන්නේ. වසල ගති නැහැ නේද උඩට? එන යුද්ධ කාලේ උපාසකම් වල මොනව කරන්නේ නැද්දනේ? දන්නේ නැහැ ඉතින්. මන්නම් දන්නේ. කොහොමරි ඒ සේනාවට යමෙක් එකතු වුණා නම් ඒ හැමදෙනාම සුගතිය ගියා. හේතුව තමයි ඒ හැමෝම යුද්ධ කළේ තමන් වෙනුවෙන් නෙවෙයි, රට ජාතිය ගැනත් විතරක්ම නෙවෙයි, බුද්ධ ශාසනය වෙනුවෙන්. පැවිදි වෙලා මේ ස්ථානයේ පැවිදි වෙලා පසුව වාඳුරුප්ප මහ විහාරේ වැඩ සිටි තේරපුත්තාභය ස්වාමීන් වහන්සේ පවා මේ යුද්ධයට එකතු වුණු බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඇයි ස්වාමීන් වහන්සේ කෙනෙක් පවා යුද්ධයට ගියේ? මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න, දෙමළුන්ව නැති කරන්න වෙනව, නැත්තම් දෙමළු අපිව නැති කරන. මේ ළඟදි තිබිච්ච යුද්ධෙදිත් අපිට ඒ බය ඇති වුණා. අන්තිම කාලේ කතාවක් ආව, ඔන්න මයුරපුර කලපුවට කොටි පැනලා දැන් කොටි විහෙරගල පැත්තට එනවා කියලා. අපි මොකද කරේ? අපි බඩු බැඳගෙන අපි ගියා පුස්සදේවිට. බය, අපිට මරණ බය දැනුණා. දැන් රෑටවිල බෙල්ල කැපුවොත් කොහොමද මතක් වෙනවන්නේ? කුටි වල දොරවල් හයියත් නැහැ. ඉතින් දවස් දෙකක් අපිත් ඒ බය දැක්කා. අපි වින්දා උතුරේ ඉඳලා නෙවෙයි දකුණේ ඉඳලා පවා. ඒ නිසා එවැනි වදුරක් ආපු වෙලාවේ කවුරු හරි කෙනෙක් ඉස්සරහට යනවයි කියන එක අපි ප්‍රශංසා කළ යුතුයි. අබේදානි දුන්න වෙනවනේ. දැන් අපි බය නැතුව බණ කිය කිය මේ ඉන්නේ. හිටියනම් කියයි බණනේ. පරලෝ යන්න වෙනවා. එහෙනම් තේරපුත්තාභය ස්වාමීන් වහන්සේ සිවුර තියලා යනවා. නැවත පැවිදි වීමේ අදහසින් ගිහිල්ලා සේනාවේ සේනාධිපති කෙනෙක් බවටම පත්. ඒ තරම් දක්ෂයෙක්, යෝධයෙක්. යුද්ධ දිනට පස්සේ අවසර ඉල්ලනවා, ස්වාමීනි මම යම් වැඩකට ආවනම් ඒ වැඩේ දැන් හරිනේ, මම යන්නද කියලා අවසර දෙනවා යන්න. පැවිදි වුණා, රහත් වුණා, කෙලෙසුන් නැසුවා. ඒ තේරපුත්තාභය මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. උනාස යුද්ධ දෙකම දින්නා. සතුරන් උපරැද්දුවා, කඩුවෙන් යුද්ධ කළා. කෙලෙස් සතුරන් පෙරැද්දුවා, විදර්ශනා වඩලා. අන්තිම අවස්ථාවේ දුටුගැන රවිතුමා මරණ මංචක ඉන්නකොට පොළොවේ කිමිදිලා වඩින්නේ මේ ස්වාමීන් වහන්සේ. ඉන් කියන ඔබතුමා විශ්වෝප වෙන්න එපා, මේ බලන්න මේ රුවන්වැලි සෑ හැදුවා, මිරිස වැටි හැදුවා, ඔක්කොම කියලා දෙනවා. කියන අනේ ස්වාමීනි මොනවත් මට මතක් වෙන්නේ නැහැ. මට මතක් වෙන්නේ මට නැති බැරි කාලේ මන් දීපු දාන දෙකක්. එක දානයක් දෙන්නේ මල්ලිත් එක්ක යුද්ධ කළ කැලේ පැනලා ඉන්නකොට එක බත් මුලයි තිබුණේ ඇමතිතුමාටත් තමන්ටත් අස්වැයටත්. හැබැයි මෙතුමගේ සිරිතක් තිබුණා, තාත්තට පොරොන්දු වෙලා තිබුණා ස්වාමීන් වහන්සේට නොදී කිසිම දෙයක් වළඳන්නේ නැහැ කියලා. ඔය මිරිස් තලියක් අමතක වෙලා වළඳලා අනුභව කරලානේ මිරිස වැටි හැද දඩුවම් වශයෙන් කුන්තායුදේ තැන්පත් කළ ධාතු සහිත. මේ නිසා කාල ඝෝෂා කරා යම් රහතුන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් දානට වඩින්න. දැන් ඇහෙනවා කොහෙන්ද ඇහෙන්නේ? දිවස් නොවනේ, දිව කණෙන් ඇහෙනවා. පුළුන් පුරංගු දිවෙන ලංකාවෙන්න ඉන්දියාවෙන් වඩින රහතන් වහන්සේ කෙනෙක් අහසින් බත්මුල හතරට බෙදලා අස්වැය කොටස අස්වැය ඔලුව වනන එක දෙනවා, ඇමතිතුමත් ඔලුව වරන එකක් දෙනවා, තමාගේ කොටසක් දෙනවා. ඔක්කොම ටික පූජ කරාට පස්සේ රහතන් වහන්සේ අහසට පාත්‍රය දාලා පාත්‍රය අහසින් යනවා. රහතන් වහන්සේ පස්සෙන් වඩිනවා. ඒ සියල්ල පෙනේවා කියලා අදිෂ්ඨාන කළා, සියල්ල දැක්කා. 500ක් රහතන් වහන්සේට දානේ බෙදලා ඉතුරු ටික ආයේ එවුව පාත්‍රය පිටින්. නැවත දානේ කෑම ටික කාලා පාත්‍රය හොදලා අහසින් දිව්වා. පාත්‍රය අහසින් යනවා. ඉතින් අපිට පුදුමයිනේ. ඒ තමයි ඍදි බල කියන්නේ. ඔයිට වඩා දේවල් කරලා තියෙනවා. ඒ නිසා එහෙම වෙච්ච රටක් මේක. එවැනි උතුමන් වාසය කරපු රටක්, තම පණ දෙවෙනි කොට සසුන රැකපු උතුමන් හිටපු රටක් මේක. ඒ නිසා තමයි අපේ නටබුන් හරි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. ළඟදි ගියා ලෝවා මහා පාය ළඟට. ගියාම ඉතින් තියෙන ගල් කණු ටික දැන් ඉන්නට ඔය ගල් කණු ටිකවත් හදාගන්න බෑ. තට්ටු හතක් බරණී දෙව්දුවගේ දෙව්විමන යම්සේද එසේ දිස්සුනාය කියලා සඳහන් වෙනවා. ඔය ජයශ්‍රී මහා බෝධිය අසල තියෙන රුවන්වැලි සෑයට මෑතින් තියෙන ලෝවා මහා පහය. දහස් ගණන් රහතන් වහන්සේලා වැඩ ඉඳලා.
ඒවත් හිතලා වීරිය ගන්න. ඔය මිසදුතු වලට අහු වෙන්න එපා. දැන් මම යෝජනා කරනවා ආයි බාර වෙන්න අවශ්‍ය නැහැ මොනවත්. මොකද බාර වෙන්න ඕනේ තමන් තමන්ට. මම අනිවාර්යෙන් මේ දේ කරනවා. දැන් ගියේ පාර මං කෝ ලැබේවා කියලා කියන්න එපා. මොකද්ද කියන්නේ කරනවා. නැත් හැමදාම ලැබේවා ලැබේවා කියලා මාත් කියන උපාසකම්මලා සාදු සාදු කියන ලැබිලත් ලැබුණෙත් නැහැ මොකුත් නේ. එහෙනම් සතිය වඩනවද නැද්ද? සතිය කියන්නේ මොකද්ද? සිහිය. අර දවස් 7 සතිය නෙවෙයි. දවස් 7ම තියාගන්න ඕන දෙයක් සතිය. 3ට තමයි මම මේ කියන්නේ. 3ක් අරගෙන යන්න. එතකොට ඒ 3 වෙන කොහෙට හරි යද්දී එතකොට. ඒක නිසා අනිත් හාමුදුරුවන්ගේ මිම්මෙන් මාම අනින්නෙන්න එපා. ඒ හාමුදුරුවරු කියන જાති මගෙන් බලාපොරොත්තු වෙන්නත් එපා. මම මේ බොරු රහතෙක් වගේ රඟපාන්න ලෑස්ති නැහැ. මම රහත් වෙච්ච දවසට ඇවිල්ලා ඔබට කියලා දෙන්නම් රහත් වෙච්ච බව. හැබැයි තාම නැහැ. තාම මඟ වඩනවා. ඔය හිතන තරම් ලේසි නැහැ. මේ හිත හදාගන්න ආයි වැටෙනවා. අඩි 10ක් නැගනම් 5ක් බිමට වැටෙන විට බුම. ආයි නගින්න ඕනේ. බඩ ගන්නවා. ඒකම තමයි. හදාගන්නවා. ආයි කැඩෙනවා හිතනේ. මේ තියෙන මේ වෙනස් වෙනවා. ලහු පරිවත්තං චිත්තං. හිත කියන්නේ වහා වෙනස් වෙන එක. ඒ නිසා හදිසි තීරණ ගන්න එපා කියන්නේ ඒකනේ. දැන් මැරෙන්න හිතලා මැරුණොත් තව විනාඩි 5 ජීවත් වුණා නම් මැරෙන්න හිතෙන්නේ නැහැ. ඕකේ ප්‍රශ්නේ. ඒ නිසා ඉවසන්න කියනවා. ගඟේ පයින් නිතුනොත් ඇලේවත් පණිමු. ඇලේ පැන්නොත් මැරෙන්නේ නැහැ නේ. ගඟේ පැන්නොත් මැරෙනවා. ඇල දැකලාද? ඇල දන්නවද? මේ පැත්තේ ඇලවල නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. දැන් අපි හිටියේ අඩි 5 ඇලේ. මොන ඇලේ? අඩි 5 ඇලේ. අපිට එහා පැත්තේ තියෙනවා මහ ඇල. කොක්ගල්ලා හරහා යන්නේ මහ ඇල. ඇලවල් පුරුදුයි අපිට. ගඟ පුරුදු නැහැ. ඇයි? ගඟේ කිඹුල්ලු ඉන්නවා. විශාලයි ගඟ. ගඟේ ගැඹුර වැඩි. ඒ නිසා මැරෙන්න හිතනවා නම් ගඟේ පයින් එපා. පනින්න ඇලේ. පැන්නම නාගෙන සබන් ගාගෙන එන්න පුළුවන්. බිල්ල වැලලා ගන්න හිතුනොත් නිකන් ලණුවක් දාගෙන බලන්න ඉස්සෙල්ලා. බිම ඉඳගෙන උඩ නගින්න එපා. වැරදිලා පුටුව වැටුනොත් මැරෙනවා. ඔක වැටුනම තමයි මතක් වෙන්නේ. මම දැකලා තියෙන එහෙම දාගත්තු කෙනේ මැරෙන හැටි. ඒ කියන්නේ එයා වීඩියෝ කරලා මැරිච්ච ගෑනු ළමෙක්. විනාඩි 5ක් දඟලනවා බෙල්ල අල්ලගෙන. මේ යන් පණ යන්නේ නැතුව. ඉතින් ඇයි දුක් විඳින්නේ? නිකන් මැරෙන්න තියෙන කවදා හරි එතකන් ඉන්න. චාන්ස් එක දෙනවා මාරයා. එදාට යමු. මැරෙන එක විසඳවන්න මවත් මැරිලා. ඇයි? එපා වෙනවා ඊට පස්සේ මොකද්ද මේ ජීවිතේ? ඇති වැඩකුත් නැහැ. හැමදාම ලුණු මිරිසුයි බත් එකක මොකද්ද මේ කරන්නේ? නේද? චීස් බටර් ලැබෙන්නෙම නැහැ. කාලේ එපා වෙලාද? එහෙනම් උපාසකම් වල දැන් ලෑස්ති වෙනවා. හරි හරි අපි හදන් එන්නම් කොසයන් මැරෙන්න ඕනේ ඔන්න. අපි ගේන්නම්. ඉතින් ලබන වහන්ඳ ඔක්තෝබර් 3 වෙනිදා හන් ලංකාවම බණින බණක් යනවා. ඔක්තෝබර් 3 වෙනිදා රෑ 8ට යනවා බැලන්ස් සේවින්. ඉතින් හරි මට මගේ අත්මුතු පරම්පරාවම ජී වෙන දවසක් තමයි එදාට. ඇයි මේ මස් මාංශ නිර්මාංශ ප්‍රශ්නය? ඉතින් අපි හරියට විසඳලා දෙනවා භාග්‍යතුන් වහන්සේගේ දහමට අනුවම අපිට අහන්න පුළුවන් ජීවක සූත්‍රය යනවා. ප්‍රචාරය වෙනවා. මම ආයි කියන්නම් පස්සේ කියන්න. එදාට තමයි අපේ අම්මලට පින් ලැබෙන දවස. ඒ අම්ම ජීවතුන් අතර දෙද්දි පින් දෙයි. ඇයි නිර්මාංශ සංවිධාන වලට පහරක් වාදින නිසාද? ඊයේ දාන නම් හොඳයි. මොකද ඊයේ උදෙත් ලොකු මාළු කටු නෑ. දවලුත් ඒ මාළුම තිබුණා. ඒ වර්ගෙම දෙගොල්ලක් ගිනා. හැබැයි හොඳට ගෙනත් තියෙන. මොකද මාළු හොඳද නැද්ද? හොඳයි කියන්නේ මාළු මරන් එන්න කියලා නෑනේ දේශනා කොහෙවත්. මැරිච්ච මාළු අරගෙන එන්න. දැන් ගල් දුවාරන්නේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? ගේන්නෙම නැහැ. දැන් ඉන්න ආරන්නේත් ගේන්නේ නැහැ. ලොකු සයනස කියන උඹලා ගෙනාවොත් මං කනවා. දැන් නිර්මාණ සංවිධානයේ ලොක්කාවලු හම්බෙන්න. ආ තමුසේ ඇයි කෑක ගහන්නේ? නෑ ඔබ වහන්සේලාට ශ්‍රේෂ්ඨයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේලා මේ නිර්මාංශයි. නෑ නෑ මොන පිස්සුද? කවුද කියන්නේ? අයියර බෝඩ් එක ඒක මේ මං එන්න කලින් ගහපු එක. මම දන්නවනේ මකල දාන මං එන්න කලින් මේ මං එනකොට තිබුණ එකක් වුණා. මම එන්න කලින් තිබුණ නැත්තම් මම ඔක ලියන්නේ නෑ කිව්වා. මට දුන්නොත් මමත් කනවා කිව්වා. මොකද ඔය නිර්මාණ සංගමේ සභාපතිට වඳින්න ගිය දේවාලේ ඊයේ කඩන් වැටුණා වගේ වැඩක් වුණා. හැබැයි අර පැරණි නීතිය නිසා තාම ආරන්නට ඒව ලැබෙන්නේ නෑ. ඉතින් මමත් දැන් පුරුදුනා වැටකුළු වලටම කරවිල වලටම තුඹ වලටම
දැන් ඉතින් කමන්නේ නැහැ දින දෙකක් වළඳලා ඔහේ මිරිස් කරලක්වත් දෙන්න ගිනේ නැහැ දැන් අඳුරන කෙනෙක්වත් ළඟ පාත නැහැනේ ඒක නිසා දින දෙකක් එසේ වේවා කියලා ඔන්න හිටපුවම සොසේජස් ලැබෙනවා අර හාව හඳ දැක්ක වගේ ලැබෙනවා ඉතින් එහෙම වෙනවා ඉතින් එතකොට ඒක වටිනකම් වැඩින්නේ ඉදිරියට ලැබෙනකොට එහෙම හරි අගේ ඒක දැන් ගල් දුවට වෙන්නේ මොකද්ද දෙන්නෙම නැහැනේ ඔය බලපිටි ඉන්න අම්මා කෙනෙක් මාළුමනේ තියෙන බලපිටි එයා වෙනම හට්ටියක් හදන් එනවා ඇඹුල් තියල් දැන් මේක ගෙනල්ලා විනාඩි 5ක් තිබුණට පස්සේ හට්ටිය හූරගෙනත් ගිහිල්ලා කවුද ස්වාමීන් වහන්සේලා ඉස්සර වෙච්ච අය හොඳයි අනිත් අයට කෑල්ලක්වත් දැන් අපිට තේරෙන්න ඕනේ මොකද්ද මේව දකින්න කොට අහන කොට මේ ස්වාමීන් වහන්සේලාත් මාළු ටිකක් වළඳන්න ආසයි දිවේ රසයට කැමති දැන් ඒ රසය නොලබුණොත් වෙන්නේ භාවනා වැඩෙන්නේ නැහැ ඒක නිසා කෑම නිසා නිවන වහගන්න එපා ඔබ කන විදියටම ගිහිල්ලා ස්වාමීන් වහන්සේලාට පූජා කරන්න බුද්ධ පූජාවත් තියන්දි මේකට අනිවාර්යෙන් ප්‍රශ්න ඇති වෙනවා මොකද මම මේ කියන එකම නෙවෙයිනේ හැමෝගෙම මතය බහුවිධ මතනේ තියෙන දැන් මේ ප්‍රශ්නේ ගැන නම් ලොකු මත ගොඩක් ලංකාවේ තියෙනවා කෙසේ වේවා බුදුරජාණන් වහන්සේ වදාළ යමක්ද අපි ඒකේ සරණ යන්න ඕන අපිට වෙන මොකුත් සරණ යන්න අවශ්‍යතාවයක් නැහැ රෝහිත මසුන්දාන ගැන මම කලින් කියලා තියෙනවා ඔබට රෝහිත මාළු අතර දෙනේ දන් දීලා පඬිත කියන ස්වාමීන් වහන්සේ අරිහත්ත්වයට පවාපත් වුණා මේ ආත්මයේදී කලින් ආත්මේ මහා දුකියෙක් වෙලා ඉඳලා ධන සම්පත් ලැබුවා හරි කමන්නේ ඉතින් මේ වගේ දේවල් තියෙනවා අපි දැනගන්න ඕනේ නිවන් දකින්න පෙර කන්න ඕනේ ඉස්සෙල්ලා ඇයි කන්නේ මොකටද රූප කලාප වර්ධනය වෙන්න ඕන භාවනාවට ගියාට පස්සේ හරියට දානේ වළඳලා නැත්නම් ඈනුම් යනවා එහෙනම් ඔබ දානේ දෙන කෙනෙක් නම් හරියට දෙන්න බලලා දෙන්න අපි යම් දෙයක් කන්න කැමති නම් ස්වාමීන් වහන්සේලාත් කන්න නෙවෙයි වළඳන්න කැමති ඇති කියලා හිතන්න එහෙම හිතුවම ප්‍රශ්නේ නැති වෙනවා එන එක තුන්වෙනි දරයට අහන්න දැන් මම කියන්න යන්නේ අහලා බලන්න දැන් අද කතාව කරේ මොනවා ගැනද නිවන ගැන පටන් ගත්ත විතරේ තාම ගියේ නැහැ එතෙන්ට පාර හදාගෙන තාම එනවා දැන් අතන ප්‍රශ්නේ දැන් ඉතුරුනා දීගවාපියන් අතරුණානේ එතනින් ගියා මේක දුටු ගැන රේතුමගේ විස්තරේට දීගවාපියන් පස්සේ මොකක්ද තියෙන්නේ ගාථා චේතියංච මුතිංගනං දැන් අපිට තේරෙන බදුල්ලට තමයි ළඟට වැඩම කරලා කොච්චර වේගෙන් එන්නේ නැද්දනේ බදුල්ලට ආව කියන්නේ දීගවාපියන තප්පරය හිතනකොටම ඇවිල්ලා ඒ මොකද්ද එරදි බලේ නෝ එරදි බලෙන් එන්නේ 500 නමක් වැඩියා අහසින් මුතියංගනේ තිස්ස මහා විහාරං චොන්න ටිකක් කලින් ඇවිත් තියෙන දැන් ග්ලේසීනේ කිරිවෙහෙරටම ගිහලා තිස්ස යනවා කියලා භාග්‍යතුන් වහන්සේ ආවද නැහැ කලින් ආවා තිස්ස මහා විහාරංච ඊට පස්සේ යනවා කියලා අනුරාධපුරේ මේකලවර ඉඳන් මැදට යනවා බෝධින් මරිෂ වට්ටිය මුලින් සරණ මේ ජයශ්‍රීමා බෝධිය පිහිට භූමිය වැඩ හිටියා සමාපත් ඊට පස්සේ මිරිස වැටිය භූමිය සරණමාලි මහා චේතියන් තූපාරාම බය අන්න ඔක්කොම ටික තැන තියෙන්නේ ළඟ ළඟනේ සරණමාලි සෑයගා වැඩ හිටියා තූපාරාමෙට වැඩියා අබේගිරියට වැඩියා චේතවන සේල චේතිය කොහෙද තියෙන්නේ මිහින්තලේ අහලා නැණි කවුරුත් එතකොට මිහිඳු මහරහතන් වහන්සේ වඩින්නත් පෙර බුදුරජාණන් වහන්සේ මිහින්තලේට වැඩම කරලා තියෙනවා සේල චෛත්‍ය දෙකක් තියෙන එකක් අම්බස්තර චෛත්‍ය අනෙත් එක සේල චෛත්‍ය. දැන් අම්බස්තර චෛත්‍ය තියෙන්නේ මිහිඳු රහතන් වහන්සේ වැඩපු තැන. සේල චෛත්‍ය තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ 500 නමක් එක්ක රහතන් වහන්සේලාත් එක්ක වැඩ හිටපු තැන. අන්තිමට තමයි තථා කාචර ගාමක. දැන් කතරගම යන නිසා මේ ප්‍රශ්නේ ආවේ අපිටනේ කතා කළේ. දැන් කාචර ගාමකන් අන්තිමට තියෙන්නේ. ඔව්. අපි මුලින්ම යන්නේ ඒකට. කැලණිය තියෙන කොළඹ එහෙ යන්න එනවා කතරගම. ඇයි? බාරහාර ඔප්පු කරන්න. කඳ සුරිඳු නම දින්න. කාවඩි නටන්න. නටාගෙන එන්නේ නේ. නටාගෙන එනවා. පොල් ගහගෙන යන්නේ. මල් ගහගෙන එන්නේ. ඉතින් ඒක හොඳයි දොදොල් කඩවලට වාසි. තව එහෙ මිනිස්සුන්ට වාසි. රූම් දෙන අයට වාසි. කතරගම මිනිස්සුන්ට හොඳයි. මේක නැති කරන්න හොඳ නැහැ. නමුත් අපි අවබෝධයකින් ඉන්න ඕනේ. අපි සරණ යන්න ඕනේ දෙවියන්ට දෙවියෝ බඹුනට බඹු
ලෝක ස්වාමී වූ මාර පරාජය කෙරුවා වූ ලෝතුරා බුදුරජාණන් වහන්සේ. සක්දේවරයි තුමයි කතාව තමයි. එතුමාගේ ආයුෂ නැත් ගෙවිලා යනවා. දැන් 3,60,00,000ක් ඉඳලා තියෙන මේ වෙනකොට. දැන් කිහිලි වලින් දාඩිය දානවා, සලු කිලිටි වෙනවා, මල් පර වෙනවා, බය වුණා. දැන් නම් වැඩේ හරි. යන්න ළඟයි. බැලුවද බඹතලේ ඉනම් බැලුවා මනුස්ස ලෝකේ දක්වා කවුද ඉන්නේ බ්‍රහ්ම ලෝකේ, කවුද ඉන්නේ දිව්‍ය ලෝකේ මාව බේරගන්න කිසිම කෙනෙක් නැහැ. බලනකොට පේනවා ඉන්ද්‍රසාල ගුහාවේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අර මට පිහිටා නෑ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං. වරන් තනියෙන් යන්න බෑ. මොකද එසරයක් ගියා ගණන් ගත්තෙම නෑ. පළවෙනි පාර යනකොට ඒ සමාපත්තිය. දෙවෙනි පාර යද්දී දෙවුදුවක් හිටිය වැඳගෙන කිව්ව නංගියේ මං ඇවිත් ගියා කියලා බුදුරජාණන් වහන්සේ නැගිට්ටම කියන්න ගෝවා. දැන් කියන ඔබගේ රෝදේ හඬ ඇහෙනකොටයි මං සමාපත්තියට සමවැදුනේ. ඔබේ රෝදේ නැවත ඇහෙනකොට මං සමාපත්තිය නැගිට්ට. ඇයි එහෙම කළේ? සක්දේ රහිතමාගේ ඥාණය මෝහකුරා ගිහින් තිබුණ නැතෙක්. දැන් තමයි මෝහකුරන්නේ. ඇයි දැන් ඉතින් වැඩේ වෙන ළඟයි. අපේ සාමණේස කියන උඹලට කෙල වෙන්න ඕන උඹලට හරියන්න. මොකද කියන්නේ වචනේ? මම කියන ගන්නේ නෙවෙයි අපේ ලොකු සාමණේස කියන්නේ. මෙහෙ ලොකු සාමණේස නෙවෙයි. මීත්‍රිගල නිස්සරණවණේ ධම්මජීව කියන ලොකු සාමණේස කියන්නේ නිතර උඹලට කෙල වෙන්න. උඹලට කෙල වෙනම උඹල එන්නේ නැහැ. උඹලෝ අතගා බදාගෙන ඉන්නවා. මොකක් හරි වුණොත් ප්‍රශ්නයක්. අන්න උඹලට හරියන්නේ දාට තමයි. එහෙනම් පටාචාරාවගේ දරු දෙන්නා මැරුණේ නැත්තම් තාමත් පටාචාර සසරේ. හිතන්න වාසියනේ. මේ හම්බන්තොට මෙටියක අම්ම කෙනෙක් සුනාමියට දරුව දෙන්නයි මහත්තයා ගියා. ඇඟේ සලු පිළිවත් නැතුව තමයි එතුම ඉතුරු වුණේ. උමතු වුණා. දැන් අන්න මහාන වෙන්න ඉන්න ආරණ එකට ගිහිල්ලා. ඉතින් උත්තම චරිත වෙනවා ඒවානේ. දුක සැප කරගත්තුවා. ඒ දුක දුකක් කරගෙන දුකේම වැටෙනවත් මේ ලෝකේ නැද්ද? ආ එකක් හරි නැත්තම් තව එකක් හොඳ ඇති. ඔබල බලන්න එපා මේක. ටෙස්ට් කරලා බලන්න එපානේ. තව සැපක් තියද? දන්නේ නැහැ. දැන් මහත්තයා මැරුණොත් මොකද්ද කරන්නේ? උපාසකම්මේ මහාන වෙනවද නැත්නම් තව කසාදයක් බඳිනවද? සාමාන්‍ය ලංකාවේ වෙන්නේ මොකද්ද කියලා මම අහන්නේ. ලංකාවේ අම්මල මහාන වෙනවද? ළමයි නැත්නම් මහාන වෙන්න පුළුවන්. ඉන්නවනම් බෑ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒක මම පිළිගන්නවා. එහෙම වෙන්න බෑ. ළමයි නැත්නම් පුළුවන්. ඉන්න පුළුවන්ද කියලා කවුද දන්නේ මහාටලා? ඒක බලමු ඉතින්. ගිහින් බලමු. කොණ්ඩේ බව නිතරම තියෙන ඊට පස්සේ. කොණ්ඩෙ කපනවා, කොණ්ඩෙ වවනවා, හොඳට වැවෙනවා. ඒක නිසා බය වෙන්න එපා. කරලා බලමු. හරි ගියොත් එහෙමයි, වැරදුනොත් ඒත් එච්චරයි. දැන් මෙතන ඉන්න අය අහක බලන් ඉන්නේ. මොකද බයයි දැන්? මොකද කාගෙන් අහයිද දන්නේ නැහැ. කවුද කොණ්ඩෙ කපන්නේ කියලා දැන් අරාම් වල දෙන්න ඉදා අහු වුණා. අදත් ඉන්න බය වෙන්න එපා. අද අහන්නේ මේ කියලා තියෙනේ මහන්න එපයි කියලා. මේ අපහසුටපත් වෙනවද මොකක් දෙකක්? එහෙමද? එහෙම දෙයක් නැහැ නේ. මම මේවා ඉතින් ඇත්තටම කරන්නේ මට ආස නිසා නෙවෙයි, මේක සජීවී කරන්න ඕන නිසා. මොකද සජීවී දේශනාවක්නේ. රේඩියෝ එකේද ටීවී එකේද එහෙම සජීවී වෙන්නේ නැහැ මම. මොකද මට ප්‍රශ්නයක් නැහැ. අහන අය ඉන්නේ ගොඩක් එහා. රටකින් එහාත් ඉන්න සමහර අය. මූදෙනුත් එහා ඉන්නවා. අනිත් එක එවෙලෙම ඇහෙන්නේත් නැති නිසා එච්චර මහන්සියක් නැහැ. මේ දේශනා ක්‍රමය ඇත්තටම හොඳයි. මම සතුටුයි ඒකට. බද කිසිම අනවශ්‍ය දෙයක් මගේ කටින් පිට වෙන්නේ නැති එක 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 වාසියක්. දැන් මේවා පිට වෙනවා නම් පිට වෙන්නේ මෙන්න මේ අය නිසා. මම නිසා නෙවෙයි, මෙයාලා ඈනුන් අරන දැක්කම තමයි මට මේවා කියන්න වෙන්නේ. හොඳට කෙලින් රිට වගේ නම් බණ අහනවා නම් මම මේවා කියන්න ඕනේ නැහනේ. දෙකට තුනට නැමීගෙන නේද? අමාරු ඉන්න දැක්ක මටත් දුකයිනේ. එතකොට තමයි මම හිතන්නේ මේක පොඩ්ඩක් වෙනස් කරන්න ඕන. නිසා අපේ ලොකු සායනාස කියන එක ඇත්ත නේද? කෙල වෙනවා කියන නරක වචනයක්ද? නෑ නෑ නෑ. ඔය කෙලවිලා තමයි ගොඩක් අය ඉන්නේ. ඒත් කෙලවුන් නෑ වගේ තමයි ඉන්නේ. ඉනා වෙලා. නේද? මම එදාගේ Facebook එකට දාන්නේ මොන ෆොටෝද? කෙලවිච්ච ඒවා දාන්නේ. හරි සතුටින් ඉනා වෙවි ඉන්නේ තමයි. අර මහත්තයා පොල්ලෙන් ගහන ෆොටෝ නෑ. මහත්තයා කරට අත දාගෙන ඉන්න එක තමයි. නෝනලා දාන්නේ. එහෙම දැකලා තියෙන මම එක කියන්නේ. ඒ කියන්නේ කවුරුවක් කැමති නෑ Taman දුක් විඳින බව ලෝකෙට පෙන්නන්න. ලෝකෙට පරගාසයේ gedaraට මරගාතේ කිව්වලු. يعني gedara ප්‍රශ්න දන්නේ gedara ඉන්න අය විතරනේ. ඉතින් මම ටිකක් දන්න ඕකද මට තමයි ප්‍රශ්න ගොඩක් අය කියන්නේ. ඒක නිසා මම දැනුවත්. මම ඒවා කියන්න යන්නේ නැහැ. මම කේලම් ඔබදුගේ වයනවා එතකොට. නමුත් පොදුවි කියනවා එක දෙයක් කෙලවිලා තමයි තියෙන්නේ. හැබැයි එහෙම උනේ නැහැ වගේ තමයි ඔබ රඟපාන්නේ.
අපට හිම් බහින රෝගයක් දුකක් නෑ. මේ හැමෝම ඉන්ටර්වු කරොත් තනි තනියෙන් ඕන තරම් ප්‍රශ්න තියෙනවා නේ. ඉතින් වෙලා මදිනේ නේද? අපි දවස් ටිකක් ඕන නම් දෙන්න ඇවිල්ලා ප්‍රශ්න කියලා යන්න මේ. ඔබේ කුණු මට දෙන්න, මං කුණු ටික පුච්චලා දාන්න. අපිට අවවාද කළා තියෙනවා ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන්නේ කුණු බාල්දියක් වෙන්න ඕන. මොකද්ද කුණු බාල්දියක්? ඩස්බින් එකක් වෙන්න ඕන. එතකොට මිනිස් සොයිල් එකට කුණු දානවා. ඒ කුණු මගේ කරගන්නවද මං? නෑ, ගත්තා අරන් පිච්චුවා. ඒව රිසයිකල් කරන්න බැරි කුණු තමයි තියෙන්නේ. ඒක නිසා මම ආයෙ නම් ගන්නෙ නෑ ඒවා. එහෙම පුච්චලා දානවා. ඒ නිසා සමහර ප්‍රශ්න තියෙනවා ඒවා වැඩක්ම නැති දේවල්. ඒ නිසා ඒවා අපි ගණන් ගන්නෙ නෑ. මොකද සමහර අය කියනවනේ ඉතින් කොහෙටුඩින් ගියාට පස්සේද වතුර ප්‍රශ්නයක් නැත්තේ? ආයෙටුඩින් ගියාට පස්සේද? ඔන්න ආයෙටුඩින් ගියාට පස්සේ ඉතින් ප්‍රශ්නයක් නෑ. ඉතින් වෙන්න ඕන හැමදේම වුණාට පස්සේ තාම මොනවා වෙන්නද නේ ජීවිතේ? එහෙමත් හිතෙනවනේ. ඒක නිසා ඔබ උත්සාහ කරන්න කවදා හරි මේකෙන් අත මෙදින්න. වෙන මොකුත් මං කියන්නේ නැහැ. මං යෝජනා කරන්නේ මට මේ මොනවද ගෙනත් දෙන්න කියලා මං කියන්නේ නැහැ. සමහරට අද විතරක් වෙන්න පුළුවන් සිල් ගන්න ඔබ. ආයෙ ලබන පොඩේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මරුණොත් එන්න වෙන්නේ නැහැ. ඒක දවසේ හිත හදාගන්න අද මම මේ මොහොතේ මෙතන සතුටින් ජීවත් වෙනවා. අපි හැමදාම ජීවත් වෙන්නේ නැහැ. දිව්‍ය ලෝකේ ගිය දවසට සතුටින් ඉන්න පුළුවන්. මනුස්ස ලෝකේ දුක වැඩි. මොකද මේ මිනිස් ලෝකේ ගොඩක් ඉන්නේ අසත්පුරුෂයෝනේ. සත්පුරුෂයන්ගේ වාසස්ථානයක්ම නෙවෙයි මේක. දිව්‍ය ලෝකයේයි සත්පුරුෂයන්ගේ වාසස්ථානය කියලා කියන්නේ. එහෙ බොරු කරලා යන්න බෑනේ. ඇත්ත කරන්න බැහැ යන්න නම්. පින් කරපුවා විතරයි දෙව් ලෝකේ ඉන්නේ. ඒතර මනුස්ස ලෝකේ යට ඔක්කොම ඉන්නේ කවුද? පව්කාරයෝ ටිකක් ඉන්නේ. මනුස්ස ලෝකේ දෙගොල්ලොම ඉන්නවා. ඒත් වැඩිපුර ඉන්නේ පව වැඩි අය. ඒ පව්කාරයොන්ට අපි අහු වුණාම අපිව දුකට වට්ටනවා යාලා. අපි රවට්ටනවා, දුක් දෙනවා. ඒක නිසා සමහර අය කියනවා තනිව වාසය උතුම්ය, දෙන්නෙක් සමග වාසය කරනවට වඩා. ගැටුම් නැහැ එතකොට. තනියෙන් ඉන්න එක සපයි. ඉතින් මේ සතිය වඩලා සිහිය වඩපු සමහර ජෝඩු, ජෝඩු කියන්නේ නෝනයි මහත්තයයි, දෙන්නම ගිහි ජීවිතය අතහැරලා ඇවිල්ලා අන්න අපේ ආරන්නේ එතන ඉන්නවා. මහත්තයා ආරන්නේ ඉන්නවා, නෝනා ආරාමේ ඉන්නවා. දැන් මොන සැපක් විඳින්න පුළුවන්ද කියලා කල්පනාවක් තියෙන්නේ නැතිනේ විවාහ වෙන දවස්වල. ඇයි පස්සේ ඒක එපා වුනේ? විඳින්න විඳින්න ඕන දෙයක් එපා වෙනවා. එකම දෙන්නේ එකම දේ කියලා මේක මාරු කරන්න පුළුවන්ද? ඒ කියන්නේ අර වාර ක්‍රමයට ගන්න බෑනේ. අවුරුද්දකට එක්කෙනා, ඊට පස්සේ ආව අයින් කරනවා, තව එක්කෙනා. එහෙම පුළුවන්ද? එහෙමත් බෑ. ඉතින් මේ ජීවිතේ කාලය ජීවත් වෙනකොට ඕනම කෙනෙක්ට වෙන දෙයක් තමයි මේක එපා වෙන්නේ. කො බලන්න අත උස්සන්න එපා වෙච්ච අය. මන්ද හිතන්න තියෙන්නේ එපා වෙලා නැහැ කියලා. හන්ද අත ඉස්සුවේ නැත්තම්. අයන මෙහෙම කරමුකෝ. එපා වෙච්ච නැති අය අත උස්සන්නකෝ. දැන් උත්තරේ ආවා. අත් උස්සන්නත් මෙයාලට මේ අමාරුයි. ඒ කියන්නේ එපා වෙලා තමයි ඉන්නේ. එපා වෙච්ච නිසා නේන්නම් මේ ආරණයට ආවේ. නැත්තම් අද මල් වත්තේ ඉන්න ඕනේ. හම්බන්තොට බීච් එකේ ඉන්න බෑද එහෙනම්. අද බීච් නොගිහින් මෙහෙ ආවේ ඇයි? එපා වෙච්ච නිසා. බීච් එපා වෙච්ච නිසා. මල් වතු එපා වෙච්ච නිසා. දැන් මාතර යනකොට හැමදාම මම බීච් එක දිහා බලනවා. ඇයි? කුඩ ගණන් කරන්න. කුඩ කීයක් තියෙනවද? එතන එක කුඩයකට කීයක් ඉන්නවද? දෙන්න ගානේ. හරි. මොනවද අර ගණන් කරන්නේ? එයාල මොනවද ගණන් කරන්නේ? රැලි ගණන් කරනවා. මොහොතේ රැලි. ඔබයි මමයි ඉපදුණු මේ සසරේ අඬපු කඳුළු නේද සොඳුරියේ මෙච්චර තිබුණාද කියලා. එහෙමද කතාව? මම ගියොත් එහෙම වෙයි. මොකද මට මතක් වෙන්නේ මොහොතට ගියකම කඳුළු සයුරනේ පිරෙන්නේ. ලේ සයුරනේ මතක් වෙනවා. ලේ සයුරක් පිරලා තියෙන. දැන් මම ඉතින් නිකන් හිතන මට තේරෙන්නේ නැහැ ඇත්තටම. ඔබට එපා වෙලා වෙන්න ඕන මෙහෙ ආවේ නේද? එහෙම නේද? එහෙනම් සාදුකාරයක් දෙන්න මට අනුග්‍රහ පිණිස. හරි. එහෙනම් එපා වෙච්ච අයට තව මොකද්ද කරන්න ඕන? එපා වෙච්ච එක තවත් එපා කරවල තමයි ගෙදර යවන්න ඕනේ. ආයි යන්නේ නැති වෙන්නවා.
දැන් ගියපෝයට කොච්චර එපා කරේවද කිව්වොත් මිනිසුන්ට මාවත් එපා වුණා. ඒකෙන් පාඩු උනේ මටයි. මටයි පාඩුව. ඉතින් ඒ නිසා ඒ වෙන්න ඕන අරගුව වගේ වෙන්න ඕන මොනව හරි නේද? පටාචාරා වගේ ළමයි නැති වුණ නැත්නම් තාම නැහැ. මහත්ය මෙරුණ නැත්නම් තාම gedara. ඒ නිසා මැරෙනකොට හිතන්න එක වාසියක්. කසාද කැරෙනකොට හිතන්න වාසි. හොඳයි වෙච්ච එක. අනේ සාදු තව කැඩියම්. වැඩි වැඩියෙන් කසාදම කැඩියම් කියලා කවුද පතන්නේ? මේ මම පතන මොකද මට වාසි. ඇයි? ඒ දෙගොල්ලෝ මහාන කරන්න පුළුවන් ඊට පස්සේ. ඔය ඒක නිසා එන්නේ නැහැ ඒත්. ඒ දෙගොල්ලෝ දෙපැත්තෙන් තව දෙකක් හොයා ගන්නවා. ලංකාවේ ඇති එහෙමයි. එහෙමනම් මේ නිසා අපි විස්තර කළා මැදහත් භාවයට එන්න මැද තමයි නිවන තියෙන්නේ. හැබැයි අහුවෙන්නේ නැහැ එකපාරට තන්නේවා මැදට ආව දැන් මැද නිවනද නැහැ. ඒක උපමාවක්. මැද නිවන තියෙනවා කියන්නේ නිතරම වර්තමානයේ ඉන්න කෙනා තමයි නිවන් දකින්න. මේ ලෝකේ කවදාවත් අතීතේ හිටපු කෙනෙක් නිවන් දැකලා නැහැ. අනාගතයේ ගැන හිතන කෙනෙක් නිවන් දැකලා නැහැ. කවුද නිවන් දැක්කේ? වර්තමානයේ මේ මොහොතේ මෙතන ඉන්න කෙනා. දැන් එන මම ඔබට අවස්ථාව දෙනවා වර්තමානට එන්න. දැන් ටිකක් නැගිටින්න බලන්න අවුරුත් එක්ක හිට ගන්න. මට පේන එක එක පැතිරි දෙනවා වගේ කට දැක්කම කට කජුලිලි වගේ වෙලා. හරි දැන් නැගිට ගමන් කට හරියනවා. දැන් හරි. දැන් තමයි ලේ ටිකක් ඊනුවේ නේද? ඒ පැත්තට. හිරි වැටිච්ච හරියන්නත් එක චුට්ටක් නැගිටින්න බලන්න. දැන් නැගිට 100ෙන්ද? මට පේන්නේ නැගිට හැටියට 100 නෑ වගේ. දනි පණි ගාලා කොහොමරි නැගිට්ටා. දැන් මෙහෙමයි මම නැගිටින්නේ කොහොමද? නැගිටගෙන ඉන්න බැරි අම්මලා නැගිටින්න එපා. එතකොට ආයි වාඩි කරව ගන්න අමාරු වෙනවා. අද බණ හොඳයිද? චෝදනා තියනවද? තියනනම් මේ ගෙදර අරන් යන්න එපා. මෙහෙතරම දාලා යන්න. කොලයක් කරන් ලියලා මේ පැත්තෙන් තියන්න කොහෙන්ද? දැන් අපි දැනගන්න ඕන මම දැන් වාඩි වෙලාද? ඔවුනම් ඔව් නැත්තම් නැහැ. නෑ. මම දැන් ඔළුවෙන්ද හිටගෙන ඉන්නේ කකුල් දෙකෙන්ද? කකුල් දෙක. ඔළුවෙන් හිට ගන්න බෑ. ඇඳුම හරි නෑ. ඔව් දෙකයි. ඊට පස්සේ මම ඇවිදිමින්ද? ඒත් නෑ. මම සැතපීද? සැතපීවි සමහර විට හිටගෙන ඉන්න යනවා. මේ කියන්නේ ඇලේට සැතපීලා නෑ නේද? කොට්ටේ තියන් නිදාගෙන නෙවෙයි ඉන්නේ. හරි. දැන් හරි. දැන් එහෙනම් කොහොමද ඉන්නේ? හිටගෙන ඉන්නවා. දැන් සතිමත් වෙන්න බලවන්ද හිටගෙන. මොකද සතිය. ඉරියව්ව ගැන බලන්න. ඊට පස්සේ ඔබ බලන්න නහය ගැන බලන්න. නහය තියෙද බලන්න. අල්ල බලන්න ඉස්සෙල්ලා අල්ලන්න නහය. මිරිකන් හොදට අයිය. මිරිකන්. හරි. දැන් බලන්න තියෙනනේ. හරි. දැන් නහය වහගන්න ඇඟිලි දෙකෙන්. ඔව් තද කර ටිකක් වෙලා. මැරෙන්නේ නැ බය වෙන්නේ නැ මම ඊට කලින් ගලවනවා. හරි දැන් ගලවල බලන්න හුස්ම වැටෙනවද කියලා. අතහැරලා බලන්න. හුස්මක් ආවද? හුස්ම හෙළුණද? හරි. දැන් ආයේ අත තියලා බලන්න ඇඟිල්ල තියලා බලන්න ආයේ ඉස්සරහට හුස්ම වදිනවද කියලා. දැන් සාදුකාරිකුත් දෙන්න ඕක ගම. හරි. දැන් එක දෙයක් පැහැදිලි අපි මැරලා නැත්තම් හුස්ම ඇතුල් වෙනවා. හිට වෙනවා. දැන් මම යෝජනා කරන ඔබට අත් දෙක පහළට දාලා බැඳ ගන්න. ඉස්සරහට බැඳ ගන්න එක ලස්සනයි. යටින් යටින්. දැන් ඇස් පියා ගන්න. ඇස් පියාගෙන බලන්න තමන් ඉන්න ඉරියව්ව කොහමද මම දැන් ඉන්නේ කියලා ඔබ බලන්න. දැන් හුස්ම ඇතුල් වීම පිටවීම දකින්න. හුස්ම ඇතුල් වෙනකොට ඇතුල් වෙන බව දැනගන්න. පිට වෙන බවකට පිට වෙන බව දැනගන්න. ඒ අරමුණ විතරක් මුලින් හිතන්න.